ලක ඇසි දිසි සරසවි පින්දින දොරින් දොරට දොර මඩලාවයි සවන් ඇසුවන් ගිසුන් සංගීත සිංහල දීපේ මාවාගේ තවත් අය ඇද්දලොවේ අහෝ ඊට දුර්ජනා කෝපේ ඉනවන්ට සවන් ඇසුවන් ගිසුඳින් සංගීත සිංහල දීපේ මාවාගේ තමත් අය නැද්දලොවේ අහෝ ඊට දුර්ජනා කෝපේ enne irsha unge mod kampena unge mod kampena pinavant savan esuvan gesuni sangeeta singhala deepe සංගීතකාරයෝ බොහොමයි උප්පන්ට ඉතා සමතෝමයි දැනගත්ත ශාස්ත්‍රයක් නැත්මයි නොදකින් නරීවාදම් පෙරෙන්නා දැන් පුරා පල්ලෙන් ඉලංගේ රංගේ තෙරේ පිනවන්ට සවන් ඇසුවන් ගෙසුඳින් සංගීත සිංහල දීපේ පිනවන්ට සවන් ඇසුවන් ගෙසුඳින් සංගීත සිංහල දීපේ සවන් පිනෝල එහෙම තමයි වැඩි පටන් ගත්තේ නේද? ඔකේ තියෙන පිනවන්ට සවන් කියලා තියෙන පුරවන්ට සවන් කියලා නෙමෙයි අර කන පුරවල එකක් හම් වෙනවා කියලා කියන්නේ නේද? ඉතින් සවන් දීම ගැනයි අද දොරමඩලාවෙන් අපි කතා කරන්නේ. මා කැමති අපේ විද්වත් මණ්ඩලයේ හඳුන්වා දෙන්නට අපි ආරාධනෙන් අද දොරමඩලාව සංවාදාත්මක හරසාරණයට සහභාගී වෙනවා. මේ සවන් දීම කියන කුසලතාව ජාතියට පුහුණු කළ මහා කලාකරුවෙක් මුල්ලාසනේ වාඩි වෙලා ඉන්න කරුණාරත් අමරසිංහ මහත්මයා ඉතා ගෞරවනීයව පිළිගන්න ප්‍රවීණ මාධ්‍යවේදික එතුමාගේ හඬ ඇහුණු සැනින් අපේ කනට වැටුණු සැනින් මේ කවුද කියලා අපි දන්නවා. සමහරවිට රූපේ දැකලත් නැහැ. ඉස්සර දැන් මේ රූපවාහිනියින්ද තමයි කරුණාරත් අමරසිංහ කියන කවුද කියලා දන්නේ. පත්තරේ වුණත් පළ වෙලා තියෙන්නේ තමයි පොඩි පින්තූරයක්. හැබැයි මේ හඬ අයිති මෙයාටද කියලා බැලුවේ රූපවාහිනියාවට පස්සේ. ඒ තරම් හඬින් මේ සවන් පුරෝපු සවන් පිනෝපු කෙනෙක් තමයි කරුණාරත් අමරසිංහ මහත්මයා ගෞරවතුන් පිළිගන්නවා. අපේ ආරාධනෙන් අද දොරමඩලාව සංවාදාත්මක හරසරණයට සහභාගී වෙනවා විශේෂඥ වෛද්‍ය චන්ද්‍රා ජයසූරිය මහත්මිය. ඉතා ගෞරවනීයව පිළිගන්නවා. කොළඹ ජාතික රෝහලේ උගුර කන නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක් හැටියට එතුමිය කටයුතු කරන අපේ ප්‍රධාන සම්පත් ධාරිණියක්. ඒ වගේම කොළඹ ජාතික රෝහලේ ප්‍රධාන වාක් චිකිත්සක ජයමලී ජයසිංහ මහත්මිය ඔබත් ඉතා ගෞරවනීයව පිළිගන්නවා. අපිට කදිම ආරම්භයක් ලබා දුන්නේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහානාම් වික්‍රමසිංහ මහත්මයා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යතුමා ඉතා ගෞරවනීයව පිළිගන්නවා. මලිත් අනුරාධ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයෙක් හැටියට කටයුතු කරන කලාකරුවෙක් වාද්‍ය ශිල්පියෙක් ගෞරවනීයව පිළිගන්න අතරේ මේ සවන් දීම කියලා අපි හඳුන්වන්නේ කුමක්ද? සවන් දීම කියන්නේ කුසලතාවයක්. අපි කතනය හොඳට කතා කරන එක යහපත් විදිහට කතා කරන එක කුසලතාවයක් හැටියට පුහුණු කරන්න ඕන දෙයක් හැටියට අපි කතා කරනවා නිතර. එතකොට සවන් දීම අහගෙන ඉන්න එකත් කුසලතාවක්ද? අපි ඒක අහලා බලමු කරුණාරත් අමරසිංහ මහත්මයෙන්. එතනින් පටන් ගමු. ඔව් හසන්ත, මේ භාෂාව කුමන භාෂාවක්ද? ප්‍රගුණ කරනකොට කුසලතා හතරක් දියුණු කරගන්න ඕනේ. ඒක ඉස්කෝලවලදී උගන්වනවා. දැන් නම් උගන්වනවාද කියලා මම දන්නේ නැහැ. එක කුසලතාවක් තමයි ලේඛනේ නැත්නම් ලිවීම. අනිත් එක කථනේ, කතා කිරීම. අනිත් එක තමයි පඨනේ නැත්නම් කියවීම. ඒ අතරට තමයි මේ ශ්‍රවණය ඇවිල්ලා තියෙන්නේ, ඇසීම. ඉතින් අර කුසලතා තුනත් එක්ක ගත්තහම මේ ශ්‍රවණය
මොකද දාව කියලා කෙනෙකුට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. නමුත් ඉතාමත්ම බල සම්පන්න කුසලතාවක් ශ්‍රවණය. අද නම් අපිට මේ අහන්න ලැබෙන ඒවා හැටියට දැන් මේ කන ආයු කන නාසය උගුරු පිළිබඳ විශේෂඥ වෛද්‍යතුමෙක් ඉන්නවා. ඇයිදී මට හිතෙනවා කියන්න අද අපිට මේ ශ්‍රවණය කරන්න අහන්න ලැබෙන ඒවා හැටියට කන නැසී ගියා නම් හොඳයි කියලා මට හිතෙනවා. දැන් මේ මහානාමගේ අර ගීතය අහනකොට කොච්චර ප්‍රසන්නද රමණී ගීතය ආස්වාද ජනකද. කොහොම හෝ ශ්‍රමණය මං හිතන්නේ අපේ පරිකල්පනය තීව්‍ර කරන්න හුඟක් බලපානවා. අනේ භාෂා ප්‍රගුණ කිරීමේදීත් ඒ උච්චාරණය එහෙම හරියට දැනගන්න තව කෙනෙක් කොහොමද හරියට උච්චාරණය කරන්න කියන එක ශ්‍රවණය කරන්න ලැබුණොත් තමයි අපිට ඒක පුහුණු කරගන්න පහසු වෙන්නේ. අනිදි තව කාරණයක් අසන්ත කියන්න ඕනේ. ඒක මහා මේ ඒක රසවත් පුදුමයි ලස්සනයි. දැන් මේ භාෂාවක් නිපදව ගන්න ඉස්සෙල්ලා රාත්‍රියේ මිනිහ භාෂාවක් නිපදව ගන්න ඉස්සෙල්ලා ඒ භාෂාව නිපදව ගන්න අවශ්‍ය වෙච්ච අංගෝපාංග ඔක්කොම ටික පාවිච්චි කළේ පැවැත්ම සඳහා ජීවනය සඳහා. දත් උගුර නාසය තොල් මේ ඔක්කොම මේ දත් ආහාර සැපීම සඳහා උගුර ගිලීම සඳහා උගුර නහය ගඳ සූඳ බැලීම සඳහා ඒ ආදි වශයෙන් පැවැත්ම සඳහා පාවිච්චි කෙරුවා. ඒ සියල්ලම තමයි භාෂාව නිපදව ගන්න පාවිච්චි කරලා තියෙන්නේ. අදත් දැන් අපි මේ භාෂාවේ ශබ්දෝත්පත්ති ගැන කියනකොට කන්තජ තාරුද දන්තජ නාසික්කේ මේ අංගෝපාංග ටිකම තමයි. ඉතින් මේ අංගෝපාංග දැන් මම හිතන්නේ මේ භාෂාව සම්බන්ධයෙන් නම් බොහොම මේ දුර්වල භාවිතයක් තමයි තියෙන්නේ. මට ඒක තමයි ආරම්භයේදී කියන්න තියෙන කාරණේ. හොඳයි. විශේෂඥ වෛද්‍යතුමිය මේ සවන් දීමේ දිනයක් තියෙනවා ලෝකෙට. සමහරව නොදන්නවා වුණාට අහුම්කම් දෙන දිනයක් තියෙනවා. එහෙම එකක් තියෙනවා සමහරව නොදැනගත්තට නේද? ඔව් තියෙනවා. මේ මාර්තු මාසෙට යෙදුනේ. මාර්තු තුනේ නේද? ඇත්තටම ඒක ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් තමයි මේ දිනේ නියම කරලා තියෙන්නේ. මොකද ඒ අද ඔබතුමා කිව්වා වගේ මේ සවන් දීමේ වැදගත්කම. මොකද හුඟක් දේවල් අපි මොලේට දාගන්නේ අහලා. ඉතින් ඉස්සෙල්ලා අපි අම්මා කියන දේවල් අහගෙන ඉඳලා භාෂාව ප්‍රගුණ කරනකොට ගුරුවරු කියන ඒවා. ඇතරම දැන් අපි මේ මම මේ කණේ මොඩල් එකක් එහෙම අරන් ඇවිල්ලා කතා කරාට ඇතරම සවන් දෙන්නේ මොලේ. මොකද මේ අපි ඇඟේ පළවෙනියෙන්ම හැදෙන මේ ඉන්ද්‍රිය තමයි සංවේදී ඉන්ද්‍රිය කන සති 22 හැදෙන්නේ. ඊට පස්සේ මරණ තුරුම අවසානයේ මරණ මංචකයේදීත් කන ඇහෙනවා. ඒක නිසා කන හුඟක් වැදගත්. මොකද ඉස්සෙල්ලම හැදෙන ඉන්ද්‍රිය නිසා මොළේ වර්ධනයට ගොඩාක් බලපානවා ශ්‍රවණය. මොකද අපි එක එක ශබ්ද අහලා ඒ මතක ගබඩාවේ තැන්පත් කරගෙන ඉන් ගොඩක් දේවල් අපි ලබා ගන්නවා. නමුත් දැන් මේ අපි හුඟක් අය ළමයි මේ ෆෝන් ටෙලි මේ ජංගම දුරකථනයත් එක කනට කැලි දෙකක් ගහගෙනනේ පාරේ යන්නේ. ඒගොල්ලන් පරිසරයේ තියෙන දේවල් මුකුත් ඒගොල්ලන්ගේ කනට එන්නේ නැහැ. ඉතින් ඇත්තටම කියනවා නම් දැන් සුනාමියේදී සතු මැරු නැහනේ. මිනිසුනේ මැරුනේ. මොකද සතුන්ට ඒ සංවේදී ඉන්ද්‍රිය වලින් උපරිම ප්‍රයෝජන ගන්න නිසා. කොහොම වුණත් අපි කනේ ව්‍යුහය ගැන පොඩ්ඩක් කතා කරමු. මේ මම මේ මොඩලෙකුත් තරන් ආවා පින්තූරෙකුත් තියෙනවා. ඉතලම අපි මේ පින්තූරේ පෙන්නලා පටන් ගන්න පුළුවන් නම් හොඳයි. දැන් මේ තියෙන්නේ මේක ප්‍රසිද්ධ පින්තූරයක් කන තියෙනවා. මේක ඊට පස්සේ මේ බාහිර ශ්‍රවණනාලය, ඊට පස්සේ මේ කන ඇතුලේ තියෙනවා අභ්‍යන්තර කන ස්නායු. එතකොට අපිට මේක මගේ අතට අරගෙන මට පෙන්වන්න පුළුවන් මේ කොටස් ටික. දැන් මේ ඉස්සෙල්ලම තියෙන්නේ කොහොමද සමීප රූපයක් වෙන්නොත් වටිනවා. ඔව් සමීප රූපයක් වෙන්නවා. ඉස්සෙල්ලම දැන් මගේ අතේ තියෙන්නේ ඉස්සෙල්ලම බාහිර ශ්‍රවණනාලයේ කම්පෙත්ත.
දැන් මේ කම්පෙත ඉතා විශාලයි. මේක දැනට තියෙන්නේ ගොඩක් දුරට මේකට සෞන්දර්යාත්මක වටිනාකමක් නේ. මේකට කරාබුවට 10ක් විතර වුණත් දාන්න පුළුවන් උඩ ඉඳලාට. හැබැයි අපි හැමදාම කියනවා මේ උඩ කෑල්ලේ කරාබු දාන්න හොඳ නැහැ. ඊට පස්සේ දැන් මේ බාහිර ශ්‍රවණ නාලය මේ කෑල්ල අයින් කරොත් අපිට පෙන්වන්න පුළුවන්. බාහිර ශ්‍රවණ නාලය තමයි මේ ලස්සනට පෙන්වලා තියෙන්නේ. මෙහෙම ගිහිල්ලා ඊට පස්සේ මෙතන මේ කම්බරේ තියෙනවා. කම්බරේ තමයි මේ වදින්නේ ගිහිල්ලා ශබ්ද තරංග කම්බරේ වැදිලා. ඊට පස්සේ තමයි මේ කැල්ල අයින් කරොත් අපිට පෙන්වන්න පුළුවනි. මේ කැල්ල එක පෙන්වන්න පුළුවන් මට. මේ තියෙන්නේ මේ බැලන්ස් එක තියාගන්න පාවිච්චි කරන උපකරණ තියෙනවා. අර්ධ චක්‍රාකාර නාල. ඒ වගේම මම මේක අතට ගත්තොත් මේ කර්ණ ශාංකය. මේ තියෙන්නේ කර්ණ ශාංකය. ඒකත් එක්ක මේ ලුණු ගෙඩියක වගේ මේ දණ්ඩක් වගේ තියෙන්නේ කර්ණ ස්නායුව. ඒක දැන් මේක තියෙන්නේ මෙතන. දැන් මේ විදිහ තමයි එතකොට අභ්‍යන්තර කණ. දැන් මේ විදිහට අභ්‍යන්තර කණේ ස්නායුව මොලේ පැත්තට යනවා මෙතනින්. ඒකට දැන් අපි මොලේ පින්තූරයක් මෙතන පෙන්නලා නැහැ. මේ විදිහ තමයි එතකොට බාහිර ශ්‍රවණ නාලයෙන් ශබ්ද තරංග එනවා. කම්බරේ කම්පණය වෙනවා. ඊට පස්සේ මේක ඇතුලේ පුංචි අස්ථි තුනක් තියෙනවා. අස්ථි කම්පණය වෙනවා. ඒ අස්ථි කම්පණය වෙලා අභ්‍යන්තර කණේ මේ කර්ණ ශාංකයට ශබ්ද තරංග ගමන් කරලා ඊට පස්සේ මොලෙන් අපි මෙතනින් මොලේට ගිහිල්ලා එතනින් තේරුම් ගන්නවා. අපි දැන් ඒ ටිකට පින්තූර පෙන්වන්න පුළුවනි. මේ දැන් මේ තියෙන්නේ කර්ණපටහ පටලය සහ ඊටත් එක්ක ඇතුළේ තියෙන අස්ථි ටික. දැන් මේ කුඩා අස්ථි තුනක් තියෙනවා. මුද්ගරිකාව නිගාතිය දරණකේ කියලා අපි ඉගෙන ගත්තා. කම්බරේ කම්පණය වෙලා ඊට පස්සේ මුද්ගරිකාව නිගාතිය දරණකේ කම්පණය වෙනවා. ඊට පස්සේ ඔන්න අභ්‍යන්තර කණ තියෙනවා සංවේදී උපකරණය. මේක ද්‍රව තත්වයේ තමයි අභ්‍යන්තර කණේ තියෙන්නේ. මේ ස්නායු උත්තේජනය වෙන්නේ මේ තියෙන ස්නායුවල තියෙන මේ සියුම් කෙඳිති උත්තේජනය වෙනවා මේ ශබ්දයත් එක්ක. ඒ කියන්නේ ශබ්ද තරංග ගමන් කරනකොට කන බාහිර ශ්‍රවණ නාලයේ තියෙන වාතය අස්ථි හරහා යන්නේ ඝන මාධ්‍යයේ. ඊට පස්සේ මේ ද්‍රව මාධ්‍යයෙන් ගිහලා තමයි මේ අපේ ස්නායු උත්තේජනය වෙන්නේ. මේ ඇතුළු කණේ තියෙන ස්නායු තමයි මේ පොඩියට පොඩියට මේ පෙන්නලා තියෙන්නේ. අපි මේ විදිහට මේ අභ්‍යන්තර කණේ ඇතුළු කණේ තියෙන ස්නායු කෙඳි තමයි මේ පෙන්නලා තියෙන්නේ. මේවා තමයි මේ විදිහට මොලේට යන්නේ. ඊට පස්සේ මේ ඔන්න අභ්‍යන්තර කණේ ව්‍යුහය මම පෙන්නලා තිනවා. ගොළු බෙල්ලා වගේ කොටස තියෙනවා. එතනින් මොලේට පණ විඩියවනවා. මේ අර්ධ චක්‍රාකාර නාල තුර කෙලින්ම ශ්‍රවණයට සම්බන්ධ නැහැ. නමුත් අපේ සමතුලිතතාවයේ තියාගන්න තමයි සම්බන්ධ. ඊට පස්සේ මේ තියෙන්නේ කොහොමද වෙන්නේ කියලා. දැන් ඔය පින්තූර ලක්ෂණ තියෙනවා. ශබ්ද තරංගයක් ගිහලා කම්බරේ වදිනවා. ඊට පස්සේ අස්ථි තුන අපි දාලා තිනවා. මේ ඉන්කස් ඔය දැන් ඔය දාලා තියෙන්නේ ඕව මේ. ඊට පස්සේ මෙතන මේ අර කකුලේ අස්සයාගේ පිටේ යනකොට මේ කකුල දාගන්න තියෙනවනේ සෑදලේ කොටසක් ස්ටරප්. මෙන්න මේක තමයි ගිහිලා කම්පණය වෙන්නේ. එතනින් තමයි මේ කර්ණ සංකේත ශබ්ද තරංග ගිහිලා කම්පණය වෙන්නේ. ඒක කර්ණ සංකේතයෙන් තමයි ඊට පස්සේ මොලේට පණිවිඩය යවෙන්නේ. ඉතින් ශබ්ද අපිට දැන් හිතන්න අපි දැන් මේ අපේ මහානාම සර් මේ සංගීත භාණ්ඩයක් වාදනය කරා තබ්ලා ගැහුවා. ඒක සමහර වෙලාවට දැන් අපි හිතමු සංගීත සම්ධ්වනියක් කියලා කොයිතරම් උපකරණ පාවිච්චි කරනවද. නමුත් මේ ඔක්කොටම තියෙන්නේ අස්ති තුනයි. අස්ති තුනයි එක කම්බරේ. නමුත් එතකොට අපි කොහොමද මේ එක එකක් වෙන් කළ තේරුම් ගන්නේ? කර්ණ සංකේ තියෙනවා හැම සංඛ්‍යාතයකටම උත්තේජනය වෙන්න තැනක්. එතකොට කර්ණ සංකේ එක එක තැන උත්තේජනය වෙනකොට තමයි අපි ওই ශබ්දවර ස්වර අඳුරා ගන්නෙ. ඊට පස්සේ මොලේට ගියාම ඊතාව සංකීර්ණ දේවලුත් අපිට අඳුර ගන්න පුළුවන්. ඒක නම් කරන්නේ මතක ගබඩාවෙන්. එතකොට දැන් මේ තියෙන්නේ මොලේ කතන ප්‍රදේශය. මොලේ කතන ප්‍රදේශය තියෙනවා දැන් මේ කොළපාටින් අපි ලකුණු කරලා තියෙන්නේ අපේ ඇසීමට සම්බන්ධ වෙන කොටස මෙතන මෙතන. ඊට පස්සේ මේ ඊට පස්සේ මේ හරියෙම තිනවා මේ කතණයට සම්බන්ධ කොටස. මේ මේ බෝලයක් ඇඳලා තියෙන්නේ මෙතන ඒ කතණයට සම්බන්ධ කොටස. එතකොට දැන් ශ්‍රවණයට සම්බන්ධ කොටස මේ දැන් මෙතන තිනවා මේ හරිය ඔක්කොම මේ 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 මොලේ මේ කොටස සම්පූර්ණයෙන්ම කතණයට සම්බන්ධයි. අපි සවන් දෙනවා, තේරුම් ගන්නවා. ඊට පස්සේ අපි ප්‍රතිචාරය දක්වනවා. එතකොට දැන් අපිට පැහැදිලි අපිට කතා කරන්න නම් කණ ඇහෙන්න ඕනේ, මොලේ හොඳට වැඩ කරන්න ඕනේ. ඊට පස්සේ අපේ කතණය දෙන මුඛය, දිව, ස්වර තන්ත්‍ර ඒවා හොඳට වැඩ කරන්න ඕනේ. එතකොට මේක දාමෙන් ලූප් එකක්. ඒ කියන්නේ චක්‍රයක් තියෙන. දැන් සමහර මන්දබුද්ධික දරුවන්ට කණ ඇහෙනවා. නමුත් ඒගොල්ලන් හොඳට කතා කරන්නේ නැහැ. එතකොට බටලුව තියෙන්නේ උගුරෙත් නෙමෙයි, කණෙත් නෙමෙයි, මැද කොටසේ. ඒ කියන්නේ මේ සමායෝජනය කරන මොලේ කොටසේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට අපි කෙනෙක් ඇහුම්කන් දීලා කතා කරන්න නම් එයාගේ කණ ඇහෙන්න ඕනේ, මොලේ හොඳට තියෙන්න ඕනේ. ඊට අමතරව කතනේ ඇති කරන
කතන ජනනය කරන උපකරණ හොඳට වැඩ කරන්න ඕනේ. එතකොට දැන් අපි මේ දැන් ඇහෙන්නේ නැති අය ගැන අපි මම හිතන් දෙවැනි වටේදී කතා කරමු. හොඳයි. දැන් ඔය මේ දොරමඩලාවේදීම කියවෙච්ච එකක් ජංගම දුරකථනය ගැන ඔබතුමිය කිව්වනේ. ඒකට නමක් දුන්න අපේ අර්මාණෑව මහත්තයා තමයි කිව්වේ කටකන පෙත්ත. කටකන පෙත්ත කියලා නමක් හදලා තියෙනවා. ජංග බලන වරදකුත් නෑ. කටයි කනයි යාකරන පොඩි පෙත්තක්නේ ඕක. මේ බලාගෙන ගියාම කටකන පෙත්ත කියලා. මේ කටයි කනයි අතර ලොකු සම්බන්ධයක් තියෙනවනේ. මේ කන කොහොමද කටට සම්බන්ධ වෙන්නේ? අපි කටින් කතා කරනවා තමයි. හැබැයි කන කොච්චර ඒකට ආධාර කරනවද කියලා අපි සමහර විට හිතන්නේ නැහැ. දැන් අමරසිංහ මහත්මයා කිව්වා වගේම කියවා අවබෝධ කර ගැනීම විභාගවලදී ලෝකේ පුරාම තියෙන එකක් නะ. කියවා අවබෝධ කරගෙන ප්‍රශ්නවලට පිළිතුරු සැපයීම, අසා අවබෝධ කරගෙන ප්‍රශ්නවලට පිළිතුරු සැපයීම ජාත්‍යන්තර මට්ටමේ විභාගවල තියෙන ඒක කුසලතාවය. ඒක ඒක ප්‍රගුණ නොකර ඒ විභාග සමත් වෙන්නම බෑ. මේක හරි වැදගත් අධ්‍යාපනික කාරණාවක් අපි අද කතා කරමින් ඉන්නේ. කොළඹ ජාතික රෝහලේ ප්‍රධාන වාක් චිකිත්සක වරිය ඉන්න ජයමලී ජයසිංහ මහත්මිය. ඔබට ඇති ඒ ගැන කතා කරමු. හසන්ත මහත්තයා, දැන් අපිට කතාව භාෂාව ගැන බැලුවාම මේ ඇහුම් කන් දීම සවණය කියන එක අති අවශ්‍යම දෙයක්. ඉතින් මේ අවශ්‍යතාවය ගොනු වෙන්නේ මිනිසෙක් විදිහට අපි හඳුනා ගන්න විශේෂත්වය වූ වාචික කතනයේදී. ඉතින් වාචික ප්‍රකාශනය කියන එක කතනය එතෙන්දී ඇහුනේ නැතිනම් අහන්නේ නැතිනම් කතන විද්‍යාවේදී විවිධාකාර රෝග ලක්ෂණ ගැන නම්ගම් හෙලි කරනවා. ඊට අමතරව මේ ඇහුම් කන් දීමේ හැකියාව තිබීමත් නොතිබීමත් තියෙන අවස්ථා තියෙනවා, සාමාන්‍යයි කියලා කියන අවස්ථා. රෝගාබාධ සම්බන්ධව එකතු වුණහම මේ අවස්ථාවන් තියෙනවා. අපිට ඇහිම දැන් අපි කරන පරිසරවල් ගැන විශේෂඥ මහත්මිය පැහැදිලි කරා වගේ ඒ තැන්වල ඇතිවෙනව දෝෂ නිසා, වගේම මොලේ දෝෂරේ පැහැදිලි කරා වගේ විවිධාකාර වර්ධන අවදිවල ඇතිවන්නා වූ දෝෂ. ඉතින් දැන් මෙතනදී අපිට ගොඩක් සද්ද වටේ තියෙනවා, කවදාවත් අපි හිතන්නේ නැති තරම්. හැබැයි අපි ඒක ඇහුවොත් විතරයි අපිට ඒ ගැන හුම්කන් දෙන්න පුළුවන් වෙන්නේ. දැන් මේ අවයව ඉන්ද්‍රියන් තියෙනවා, කට තියෙනවා, කන තියෙනවා, මොලේ තියෙනවා. ඒ ටික සියල්ලම සංයෝජනයකින් තමයි අපි ලොකු ක්‍රියාකාරකමක් අසුර සැනින් සිදුවන. දැන් මෙතන මොලය පැහැදිලි කරා. මොලය තුල භාෂාව හඳුනා ගැනීම. දැන් එතන මම තව පැහැදිලි කරන්න මේ ආකාරයට. දැන් අපි පණිවිඩයක් ඇහෙනවා, ශබ්දයක් ඇහෙනවා. අහන්න අවධානයක් අපි දෙනවා. ඒ අවධානය දීම සඳහා මූලික වර්ධන අවදිවලදී අපි සෑම කෙනෙකුටම තියෙනවා අපි කියන එකට ප්‍රැග්මැටික්ස් කියලා. ප්‍රැග්මැටික්ස් කියලා කියන්නේ කෙනෙක් ඉන්නවා, සරලව පැහැදිලි කරොත් දෙයක් තියෙනවා. කතන විද්‍යාවේ හඳුනන ආකාරය මම මේ කියන්නේ. කෙනෙක් ඉන්නවා, දෙයක් තියෙනවා, එයාගේ දිහා බලනවා, අදහස ප්‍රකාශ කරන්න හිතනවා, ඇහුම් කන් දෙනවා, තමන් මොළයට ගමන් කරනවා. ඒක තුල අර ඉස්සලා පැහැදිලි කර ආකාරයට මොළේ තුල සිදුවෙන විශාල හරියටම කම්පියුටර් එකක වැඩක් වගේ දෙයක්. ඇහෙන ශබ්දේ තෝරා ගැනීම, ඒ කුමක්දයි බැලීම, ඒ සඳහා වූ තේරුම් එකපාරට එකතු කර ගැනීම සහ මාංශපේශී වර්ධනය සඳහා අති ක්ෂණිකව ස්නායු මෙහෙයවීම. එතකොට මෙතනදී මේ ආකාරවල ඔක්කොම ඉවර වෙලා වාචිකව හඬ ප්‍රකාශ වෙනවා. ඉතින් මෙතනදී අහන්නේ නැතිනම්, අහන්න හැකියාව නැතිනම් අවයවයක හෝ ආබාධයක් හෝ බුද්ධිමය ගැටලුවක් හෝ අවධානය පිළිබඳ ගැටලුවක් තිබේ නම් මෙතනදී ගැටලු කාරණාවක් වෙනවා. සාමාන්‍ය මනුෂ්‍ය සමාජයේදී අපිට මේ ඇසීම කියන එකේදී වැදගත්ම කාරණාව තමයි, පළවෙනිම කාරණාව තමයි අවධානය. ඒ ගැන ඒ දෙස බැලීම, ඒ සඳහා යොමු වීම. එතෙන්දි තමයි අපිට ආබාධ තත්ත්ව ගැන කල්පනා වෙන්නේ.
සරලවම අපිට හිතන පළවෙනිම දේ තමයි කන් ඇහෙන්නේ කියන එක. නමුත් කන ඇසීම විතරක්ම නොවේ. මෙතෙන්දී කනේ එනා වූ විවිධ ආබාධ වෙන්න පුළුවන්. වර්ධනයේදී අපි අහලා තියෙනවද ඇති ගොඩක් අය ADHD කියලා. ඒ කියන්නේ අවධානය හැකි අතිශය වේගෙන් මාරු වෙනවා. ADHD වලදී ඒ කියන්නේ මාරු වෙනවා කියන්නේ අවධානය එක තැනක තියන් ඉන්න බෑ. දැන් මෙතුමා සංගීතය ගායනය කරන්න නම් ඒ ගැන හොඳ අවධානයක් එක්ක ඉඳගෙන තමයි ඒ මොලේ ක්‍රියාකාරීත්වය අතිශයයි. අතිශය ඒක පුහුණු පුරුදු කරපු දෙයක්. එතකොට මේ හැකියාවන් වල අඩු මට්ටම්, මැද මට්ටම් සහ අපහසුතා පවතින මට්ටම් පවතිනවා. එතන ADHD රෝග තත්වේදී කිසි දෙයකට අවධානයක් නොදීම කියන්නේ ඇහෙන්නේ නැහැ කියන එකවත් කනේ අවබාධයක්වත් නොවේ. ඊළඟ එක තමයි අපි ගොඩක් වෙලාවට දන්නවා ඔටිසම් කියන තත්ත්වය. ඔටිසම් වලදී දරුවා හෝ වැඩිහිටියා හෝ ඒ තත්ත්ව පවතින අය තමන්ගේ කාරණාව ගැන පමණයි පෙනෙන්නේ, දකින්නේ. ඊට වටේ තියෙන කෙනෙක් ඉන්නවා, දෙයක් තියෙනවා කියලා පරිසරික සාධක නැහැ. එතන ඇහුම් කන් දීමේ සංයෝජන හැකියාවේ නැතිකමක් තියෙනවා. කන හොඳට තියෙනවා. දරුවාගේ හෝ වැඩිහිටියාගේ කන හොඳයි. මොලේ ක්‍රියාකාරීත්වය හොඳ, හරිම අති දක්ෂයි. අතිශය බුද්ධි මට්ටමක් පවතින්නේ. හැබැයි මේ සංයෝජන ක්‍රියාකාරීත්වයේදී අර මං ඉස්සෙල්ල පැහැදිලි කර විදිහට ප්‍රැග්මැටික්ස් වල අපි අඩුව තමයි තියෙන්නේ එතන ප්‍රධානම වශයෙන්. ඒ කියන්නේ මනුෂ්‍යෙක්ට කතා කිරීමේදී අදහසක් අර ලිඛිතව වාචිකව කිසිම දෙයක් නැතුව අදහස් හොමාරු කිරීම කියන ආකාරවලදී ප්‍රකාශ කිරීමේ හැකියාවේදී ඇසීම ඇහුම් කන් දීම කියන එක වැදගත් වෙන්නේ ඔය ආකාරයට. නැතිකොට අපි කියනවා ලෙඩයි කියලා. ඒ ලෙඩවල ගණනාවක් තියෙනවා මේ කීපයක්. ඔබ කිව්වා මේ ශබ්ද තියෙනවා අපි අවට පරිසරයේ ශබ්ද සද්ද සද්ද ඇහෙනවනේ අපිට නොඑක ආකාරයේ සද්ද. සද්ද අපට හොඳට ඇහෙන්නේ නිසද්දතාවය නිසා. මේ ශබ්ද වෙන් වෙලා අපිට අහගන්න පුළුවන්, ශබ්දවල වෙනස හඳුනගන්න පුළුවන්, නිශ්ශබ්දතාවය කියලා එකකුත් තියෙන හින්දානේ. මොකද්ද මේ දරාගන්න බැරි කන් අඩි පුපුරන නිශ්ශබ්දතාවය කියලා අහපු වෙලාවල් තියෙනවා සාහිත්‍යයේම. ඒ කියන්නේ කන් අඩි පුපුරන නිශ්ශබ්දතාවය දරාගන්න අමාරු මේක, මේ සද්දේ නෙමේ නිසද්ද නිසද්දතාවය. එහෙම කියපු අවස්ථා තියෙනවා. ශබ්දය ගැන කතා කරන අතරේ අපි නිශ්ශබ්දතාවය ගැනත් කතා කරනවා. සංගීතයේදී පවා නිශ්ශබ්දතාවය පාවිච්චි කරපු අවස්ථා තියෙනවා ඉතා නිර්මාණාත්මක ලෙස. මහානම් මහත්මයා, දැන් අපි කර්ණ රසායන සංගීතය කියලා කියන්නේ ඒක නිකන් කනට රසායනයක් වගේ කියලා තමයි ඕක වර්ණනා කරලා තියෙන්නේ. ඉතින් අපිට ඔය කර්ණ රසායන සංගීතය සහ සවන් පිනවන සංගීතය, අපි සවන් දෙන සංගීතය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව මේ රටට පුහුණු කරපු වටිනා දෙයක්නේ. ඔය මේ සවන් දෙන්න අපි රූපවාහිනිය මොකවන්නේ නැහැ, ගායක ගායිකාව දැකලත් නැහැ. මේ මෙන්න මේ ඔන්න එරන්දතිය එනවා කියලා අමරදේව මහතන අපි ඉතින් මවාගෙන ඉන්නවා. එරන්දතිය එනවා දැන් හරි, නාගලෝයින් එනවා හරි, මේ ඔක්කොම අපි ඉතින් මවාගෙන. රූපවාහිනිය ඇවිල්ලා දැන් එරන්දතියට කවුරු හරි නිලියක් අරන් අඳලා දැන් නාගලෝකේ මවලා මේවා කරලා තේරම හදලා රූප රචනා කරලා දීලා තියෙනවා. එතකොට අපිට මොකද උනේ? ඔබතුමාට ඇති පිළිතුර. ඔව්, දැන් ඉස්සෙල්ලාම මේ ශ්‍රවණය ගැන මං කෙටි මූලික සිද්ධාන්ත තුනක් තියෙනවා සංගීතයේ. හැබැයි මේ වචන තුන ටිකක් බරපතල ભેදයකට තුරු දෙන වචන තුනක්. මේ වචන තුන පළවෙනි එක ಜಾති ભેදය. මේ ಜಾති ભેදය කියන්නේ අර මේ වරදවා වටහා ගන්න එපා. අනික රූප ભેදය. අනික උච්ච නීච ભેදය. ඔන්න වේදයන් තුන උඩ තමයි අපි සංකීතිත ශ්‍රවණය ග්‍රහණය කරගන්නේ. නමුත් මේ ಜಾති ભેදයේ කිව්වම නිකන් හරි බාල වචනයක්. මොකද මේවා පැරණි වචන, මේ වගේ විනාශකාරී දේවල් වලට පාවිච්චි කරේ නැති බොහොම යහපත් වචන. ඒක නිසා දැන් මේ ಜಾති ભેදයට කියන්නේ ධ්වනි ගුණය කියලා. ධ්වනි ගුණය කියලා කියන්නේ දැන් එකම ස්වර හත සර්පිනාවෙන් වාදනය කරනවා, ඒ ස්වර හතම සිතාරෙන් වාදනය කරනවා. එකමයි. හැබැයි ඒකේ තියෙනවා ಜಾති ભેදය. මොකද සිතාරේ හඬ වෙනස්,
සර්පිනාවේ හඬ වෙනස්, වයලීනයේ හඬ වෙනස්, ධ්වනිය වෙනස්. ඒක නිසා මේ ධ්වනි ගුණය තුලින් හඳුනා ගැනීම. මේ සිතාරය, මේ වයලීනය, මේ බටනලාව. ඒක තමයි එක. ඊළඟට රූප ભેදය කියලා කියන්නේ මේ තදින් වාදනය කිරීම හා හඬ අඩුවෙන්. ඒ කියන්නේ සිම්ෆොනිස් වල එහෙම තියෙන සමහර තැන්වල බටහිර සංගීතේ නම් නොටේෂන් එකේ ස්වර ප්‍රස්ථාරයේම ලියනවා මේ බොහොම ලවුඩ් ප්ලේ කරන්න ඕන තැන්. බොහොම තදට ප්ලේ කරන්න ඕන තැන්. හොඳට බෝයින් බරට අරගෙන. ඒ වගේම හඬ අඩු කරලා යන්තම් ප්ලේ කරන්න. ඒ වගේන් තමයි භාවයම වන්නේ. හඬ අඩු වැඩි කිරීම. ඒක අපේ සංගීතෙත් තියෙනවා. රවි ශංකර් සිතාර වාදනයේ සමහර තැනකදී හඬ ඉතාම අඩු කරනවා. තව ගොඩක් තැනකදී වැඩි කරනවා. ඔන්න ඕකට අපි කියන්නේ විපුලතාව. ඕකට තමයි රූප වේදේ කියන්නේ. දැන් කියන්නේ විපුලතාව. අනික උච්ච නීච වේදේ කියන්නේ ඒකට තමයි අපි කියන්නේ තාරතාවය. ඒ කියන්නේ එක ස්වරයක ඉඳලා තවත් ස්වරයකට තියෙන සංඛ්‍යාත. එහෙම නැත්නම් කම්පන වාර සංඛ්‍යාවේ වෙනස්කම්. දැන් එක්කෙනෙක් සා කියනකොට කම්පන වාර රේ එක වෙනස් හඬ. ඒතකොට මේ දෙකේ අතර තියෙන කම්පන වාර සංඛ්‍යාව වෙනසට කියන්නේ තාරතාවය. ඔන්න ප්‍රධාන සිද්ධාන්ත තුන අනුව තමයි භාවය උපදින්නේ. එතකොට දැන් මේ හඬ එක එක භාණ්ඩ වලින් එන මිහිර වෙනස්, ඒ සියලු දේ මිහිරි. ඊළඟට සමහර තැන්වල බොහොම තදින් වාදනය කරපුවම අපිට දැනෙනවා හඬ අඩුවෙන් වාදනය කරපුවම දැනෙන හැඟීම් වෙනස්. එළ උච්ච නීච ભેදේ වෙන තාරතාවේ එක් ස්වරයක තවත් ස්වරයක අතර පවතින කම්පන වාර සංඛ්‍යාව නිසා ඇතිවෙන වෙනස්කම්. මෙන්න මේ තුන තුලින් තමයි අපි ශ්‍රවණේන්ද්‍රියෙන් ග්‍රහණය කරලා මොළයට දෙන්නේ. මෙන්න මේක තුල තමයි රසාස්වාදනය තියෙන්නේ, මූලික සිද්ධාන්තය. එතකොට මේ රසාස්වාදනය කියන එක මොළයට යනකොට තම තම නැනපමණින් තමුන්ගේ ඥාන ප්‍රමාණයෙන් තමයි විඳින්නේ. අපි ඔක්කොටම එක සද්දයක් සම්දන්නේ සංගීතයක් ඇහුනට ඔබතුමා විඳින විදිහ වෙනස්, මම විඳින විදිහ වෙනස්. අපේ මැඩම් මේ කවුද අපේ වෛද්‍යාචාර්යතුමිය, විශේෂඥ වෛද්‍යතුමිය, මෙතුමිය අපේ ජයන්ත මෙතුමා, අමරසිංහ මහත්තයා, අයන්ත අමරසිංහ මහත්තයා, අපි පස් දෙනා විඳින්නේ මේක පස් ආකාරයකට. එක්කෙනෙක් මේකෙන් ඇති වෙන භාවයේ බොහොම තදින් ග්‍රහණය කරන, තව කෙනෙක් කියනවා මට ඒක එච්චර දැනෙන්නේ. අන්න ඒක තමයි රසවිඳීමේ ව්‍යාකරණයේ උගත් ප්‍රමාණයෙන් තමයි මේක රසවිඳීම. ඒ නිසා මේ රසවිඳීමේ ව්‍යාකරණයේ මූලික සිද්ධාන්ත මම දැන් කිව්වේ. ඉතින් රසවිඳීමේ ව්‍යාකරණයේ උගත් කෙනෙකුට තමයි මේ නාදමය ගුණය රසවිඳින්න පුළුවන්. දැන් පොඩි ළමයෙක් ගමු. දැන් අපි පොඩි ළමයෙකුට දැන් අපි කීවොත් ලොකු සින්දුවක් ඒ ළමයාට ඒ නාද ගුණය දැනෙන්නේ නැහැ. දැන් අපි ගමු මේ වගේ සින්දුවක් දැන් දැන් මේ පාසල්ල උගන්නන සින්දුව. දැන් බලන්න මේක. සවන පිනල ගීත මිහිර, සවන පිනන ගීත මිහිර, විඳිමු හද පුරා, ගයමු අයමු ගයමු අයමු මියැසි රස පෙරා, සුවඳ පමන මලක් විලස මතුමි පුරවා, රටට දෙයට වැඩ සලසන සිරිදුව කැඳවා, සවන පිනන ගීත මිහිර, විඳිමු හද පුරා, ගයමු අයමු ගයමු අයමු මියැසි රස පෙරා. දැන් මේක බොහොම සරල සූරවලින් සරල වචන. එතකොට මේක ළමා මනසට ගැළපෙන්නේ මේ ළමයාට දැනෙන රසවිඳීමේ ව්‍යාකරණය, ඔහු ශ්‍රවණය කරන ආකාරය, ග්‍රහණය කරගන්නා භාෂාමය, මේ සියල්ල එකතුනම තමයි මේක ළමා නිර්මාණය. මේක සමහර විට වැඩිහිටි කෙනෙකුට කිව්වොත් ඒ තරම් රසවත් නැහැ. දැන් ළමයින් මේ මිහිර විඳිනවා. මේකට තමයි පාසල්වල මේ ගීතය උගන්වන්නේ. ඒතකොට ඒ වගේ තමයි සංගීතයේ ඒ වයසේදී රසවිඳීමේ ව්‍යාකරණයට එළඹෙන්නේ මේ වගේ හොඳ නාද මාලාවලින්.
මේවා තමයි සුනිල් ශාන්ත වැනියයි ආනන්ද සමරකෝන්ගේ මේ රටේ කලේ මිනිසුන්ට පහසුවෙන් රස විඳින්න පුළුවන් ගීත දීලා ඒ තුලින් ගැඹුරු රසයට වුන් අවතීර්ණ කළා. ඒකේ පරිපාකයටපත් වුණේ අමරදේවයන්ගේ. ඉතින් ඒක නිසා මේ නාද විඳීම කියන එකට තමුන්ගේ මොලේ අපි කියන්නේ බුද්ධිමය මහිමයත් බලපාන එක නිසා බුද්ධිය මම කියන්නේ මවතක්සේරු කරනවා නෙමෙයි. බුද්ධිය හොඳින් ක්‍රියා කරන්න නැති එහෙම නැත්නම් හොඳින් මොලේ එහෙම නැත්නම් උගත්කම හෝ බුද්ධිය නැති කෙනෙකුට හොඳ සංගීතයක් රස විඳීමේ හැකියාව අඩු. හැබැයි සමහර මම මේ බුද්ධිය කියන එක වරදවා වටහා ගන්න මම මේ කියන්නේ උගත්කම එහෙම නැත්නම් මේ පේපර් ක්වොලිෆිකේෂන්ස් කියන එක නෙමෙයි. මොකද්ද මේ අපි ඒකට කියන්නේ මේ උපාධි එහෙම නෙමෙයි. දැන් ගම්වල ඉන්නවා බොහෝම බුද්ධිමත් පාසල් නොගිය බොහෝම උගත් අය. ඒගොල්ලෝ මේ ගැමි ජනනාද මාලා ඉතාම ඉහළින් රසවිඳිනවා. ඒගොල්ලන්ගේ රසවිඳීමේ ශක්තිය ඉතාම ඉහළ මට. හැබැයි ඒගොල්ලෝ සමහරට කිසිම විභාගයක් කරලා නැහැ. ඒ නිසා මේ රසවිඳීම කියන එක ගැන වෙනම කතා කරන්න ඕනේ මාතෘකාවක්. හොඳයි. අපේ මාතෘකාව සවන් දීම මට අවසර දෙන්න පාලක මැදිරියට යන්න අනුග්‍රහක් බවතුන්ගේ පණිවිඩ කීපයක් සඳහා. සරසවි පින්දින දොරින් දොරට දොරමඩලාවයි බතරමුල්ල එක්සත් ක්‍රීඩා සමාජයේ සංවිධානය කරලා මහා පක්මුණ ආරාධන මම අහගෙන ඉඳලා තියෙන ඕබ දේවල් ඒ අපි සවන් දෙන්න අපි එලෝගෙන යන්න ඕන අර ඔය ඉස්සරහට බක් මහවුල් වල අවුරුදු උසවේරුවනේ. ඉතින් ඔය ප්‍රචාරක පූර්ව ප්‍රචාරක කටයුතු කරන්නේ ශබ්ද විකාශන යන්ත්‍ර බැඳගෙන වාහනවල කවුරු හරි ගම්වල ඒක ප්‍රචාරක කටයුතු කරගෙන යනවා. ඉතින් යන ගමන් කියාගෙන යනවා මේ හරිද කියනවා බත්තරමුල්ල එක්සත් ක්‍රීඩා සමාජම අපි ඉතින් පස්සෙන් දුවන්න ඕනේ ඒක අහන්න ඔබ සැමට ආරාධනා කියලා කියනවා කිලෝමීටර් 3ක් විතර එහාට ගිහිල්ලා. දැන් ඒක සවන් දෙන්නේ කොහොමද? ඒකට අපි ප්‍රගුණ කරගන්න ඕන කුසලතාවය මොකද්ද කියලා වෙනම එකක් තියෙනවා. ඉතින් මේ සවන් දීම කියන එක ඒ ශබ්දයේ උපදින තැන ගැනත් කතා කරන්න ඕන, ශබ්ද විකාශනය ගැනත් කතා කරන්න ඕන. මම හිතන්නේ මේකේ හරි පුළුල් පරාසයක මොකද්ද ඔබ කියන්නේ? ඒක තමයි ප්‍රැග්මැටික්ස් එන්නේ. ඒ කියන්නේ තව කෙනෙක්ට තේරෙන දේ කොහොමද පාරිසරික වශයෙන් හරියාකාරව අදහසක් ප්‍රකාශ කරන්නේ? මං කළ යුත්තේ කුමක්ද, නැත්තේ කුමක්ද, ඇසට ඇස බැලීමද නැද්ද, අවධානය දෙනවද නැද්ද කියන එක තෝරා බේරා ගන්න ආකාරය ප්‍රැග්මැටික්ස්. ඒ වගේම මං අහුම්කන් දීලා දෙන ඔබ දැන් බොහොම පැහැදිලිව ගීතයක් ගායනා කළා, කාටත් හොඳට ඇහෙනවා, සවනට ඒක දැනෙනවා, අපේ මොළේට රවින්දනයකුත් ලැබෙනවා. සමහර අවස්ථාවල මක්ර සොම් 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 ඒ කියන්නේ මේක මයික්‍රෝෆෝන භාවිතය පිළිබඳ ප්‍රශ්නයක්ද, එහෙම නැත්නම් මයික් එක ගිලලාද, ඒ මොකද මන් දන්නේ. ඒ කියන දේ අපේ සවනට නම් දැනෙන්නේ නැහැ. ඉතින් මේක ප්‍රගුණ කළ යුතු කුසලතාවක් බවයි අපට වැටහෙන්නේ. අපිට අමතුම් කීපයක් තියෙනවා. අයිබෝවන් අයිබෝවන් කතා කරා. අපි ඔබට සවන් දෙන්න සූදානම් මාතෘකාව සවන් දීම. ඔව් හසන්ත, මේ විශේෂයෙන්ම අපේ අපිට ඇහෙන්නේ නැහැ ඔබේ හඬ. ඇහෙනවද දැන්? හොඳයි ඇහෙනවා, කතා කරන්න. හරි, එහෙනම් මම පිළියෙන්නේ ඉගෙනගෙන කතා කරන්නේ. ඔබට ස්තුතියි ඉස්සෙල්ලාම හසන්ත මේ මාතෘකාව දැත්තට. මොකද මේ අපේ උදාහරණයේ තියෙන විශේෂ මේ වචනයක් තමයි සවන් දීම කියන එක. අපි දැන් මාතෘකාව ගත්තට ඒක ප්‍රධානද අපේ බුදුදහමේ තියෙන ප්‍රධානතම සාධකයක් තමයි සවන් දීම කියන එක.
ඒක මේ දැන් ඔබ අහලද ඇති බහුශෘතභාවය සහ සත්‍ය අවබෝධය කියන එකට එන්න ප්‍රධානතම සාධකයක්. ඒ කියන්නේ ආනන්ද හාමුදුරුවෝ බහුශෘත වෙන්නට ප්‍රධානතම මේ පාදක වෙලා තියෙනවා මේ බහු මේ සවන් දීම කියන එක. ඒකට සත්‍ය අවබෝධයට යන පියවර 14ක හතරවෙනි පියවර තමයි ස්තෝත්‍රාවදානය කියන්නේ. ස්තෝත්‍රාවදානය කියලා කියන්නේ කන් යොමු කිරීම. ඊළඟට හතන්ත මට වැඩි විස්තර කියන්න බෑ. මම ඔබෙන් ඉල්ලීමක් කරනවා ලැබන වාරේ හරි ගමන්නේ බුදුදහම තුලින් මේ සවන් දීම කියන එක විග්‍රහය අරන් කතා කරන්න කියලා. බොහොම ස්තුතියි ඔබට. හොඳයි. බොහොම ස්තුතියි. කරුණාරත්න අමරසිංහ මහත්තයා. ඔය මහත්තයා මේ ඒ කියපු කාරණේ වැදගත්. මොකද බුදුන් වහන්සේ අග තනතුරු දෙනකොට අඟුතර නිකාය ඒත දඟ පාලියේ තියෙනවා අග තනතුරු දෙනකොට හත් නමකට අග තනතුරු දීලා තියෙනවා. උන්වහන්සේ ඒකෙදි පාදක කරගත්තේ හඬ. හඬ තමයි පාදක කරගත්තේ. දැන් ඒ සියලු මේ නිදර්ශන කියන්න වෙලාවක් නැහැ. මම එක නිදර්ශනයක් පෙන්නන්නම්. ඒ හත් නමෙන් එක නමක් තමයි ලකුණ්ඨක භද්දී. පාලි භාෂාවෙන් ලකුණ්ඨක කියන්නේ මිට්ට මේ කොට තැනත්තා පාලියේ. භද්දී තමයි හාමුදුරන්ගේ නම. ඒ මිටි හාමුදුරන්ට තමයි බුදුන් වහන්සේ අග තනතුරු දුන්නේ මధుරස්වරයේ තියෙන හාමුදුරුව හැටියට. ලකුණ්ඨක භද්දී හාමුදුරු තමයි මధుරස්වරයේ තිබිච්ච හාමුදුරුවෝ. උන්වහන්සේ බැලුවේ නැහැ කොටද මිටිද හතද කැතද ඒව මොකුත් බැලුවේ නැහැ. අර ශක්තිය තමයි බැලුවේ. හඳ ඒ හඳේ ශක්තිය. මොකද කෙනෙකුගේ අර මේ මහත්මිය කිව්වා වගේ අවධානය එන්න හඳ ඉතා වැදගත්. ස්වරේ තුන් තැනක ගැඹුරු බව සුබයි කියලා තියෙනවා ශ්ලෝකයක්. සොරේච්ච සත්වේච්ච නාබහුච ත්‍රිෂු ගම්භීරතා සුභා. තුන් තැනක ගැඹුරු බව සුභයි. එකක් තමයි ස්වරය. දහන ස්වරය ස්වරයේ ගැඹුරු බව සුභයි. අනිත් එක තමයි සත්වේච කියන්නේ ගුණේ. ගුණේ ගැඹුරු බව සුභයි. අනිත් එක තමයි ඒක අපිට අයිති එකක් නෙමෙයි මේ කාන්තා පක්ෂයටයි අයිති. නා බහුච නැබේ ගැඹුරු බව සුභයි. ඒ තුන ඒ ගැඹුරු බව සුභ වෙන තුන. එතනදි කියවෙන්නේ ස්වරේ තියෙන ගම්භීර භාවය. ඉතින් මේ මහනාම ඉස්සල්ලා එක කාරණයක් කිව්වා රස විඳීම ගැන. රස විඳීමටත් වාසනා ගුණයක් තියෙනවා. රස විඳනය වාසනා ගුණේ ඇති කෙනෙකුට තමයි ඒක උරුම වෙන්නේ. සවාසනානං සබ්භානං රසස්සාස්වාදං වාස්වාදනං භවේත් නිර්වාසනාස්තු රංගාන්ත කාෂ්ඨ කුද්මාස්ම සන්නිබා. ධම්මදත්තිල ආචාර්යවරු කියනවා. ඒක නාට්‍ය කලාව ගැන කියන්නේ. රස විඳීමට වාසනා ගුණය නැති එක්කෙනා මේ නාට්‍ය ශාලාවේ තියෙන කුළුණු ගල් බිත්ති ගල් ගඩොල් වගේ තමයි. එයාට කවදාවත් ඒ විඳින ශක්තිය ලැබෙන්නේ නැහැ. ඒක ඇත්ත වශයෙන් ප්‍රගුණ කරන්න ඕනේ. ඒක වාසනා ගුණේ තිබුණත් වැඩක් නැහැ. ඒක ප්‍රගුණ කරන්න ඕනේ. ඉතින් දැන් අපි දැන් මේ නොයෙක් රෝග තත්ත්වයන් ගැන අපි සාකච්ඡා කරන අතරේ දැන් සමහර විට මේ කිසිම රෝගයක් නැතුව කනත් හොඳට තියෙනවා, උගුරත් හොඳට තියෙනවා, නහයත් ඔක්කොම හොඳට තියෙනවා. නමුත් ඒවා භාවිතයට අරගෙන සන්නිවේදනය කිරීමේදී, ප්‍රකාශනය කිරීමේදී කොච්චර මේ භාෂාව විකෘති කරනවාද.
මම එක නිදර්ශනයක් ඔබට කියන්න කැමතියි. දැන් බලන්න මේ ලේඛකයෝ තුන් දෙනෙක්. දැන් මේවා ඇසීම සඳහන් මේ ලියලා තියෙන්නේ, ශ්‍රවණය සඳහන්. මේ පොත් හතරත් පිරිනමනකොට භාෂාව භාවිත කරලා තියෙන හැටි මම ඒක පොඩ්ඩක් කියන්නම්. ස්වරයෙන්ම කියන්නම්, එතකොට හොඳයි. එක ලේඛකයෙක් මා ළමා කාලේ මගේ ගම කියන පොත පිරිනමනලා තියෙනවා තමන්ගේ මවට. එහිදී ඔහු භාෂාව බලන්න භාවිත කරලා තියෙන හැටි, මුල් ලේගම නම් වූ මේ ගමේම ඉපිද අසීමිත දරු සෙනෙහසින් අප ඇති දැඩි කර යහමඟට යොමු කොට මුල් ලේගම කටුකුරුඳු හේන කනත්තේම මෙහි දන්නු මේ ලෝකේ හොඳම අම්මා වන මගේ රත්තරන් අම්මාගේ ශ්‍රී නාමයට මගේ මේ ව්‍යායාමය පූජෝපහාරයක් වේවා. මේ එක ලේඛකයෙක් වදන් යෙදුම් භාවිත කරලා තියෙන හැටි තමන්ගේ හැඟීම මාතෘ ස්නේහ ප්‍රකාශ කරන්න. මේ තව ලේඛකයෙක් මේක මට වරක් සිරිසුමන ගොඩගේ මහත්තයා කොත්සාපුඩගේ වෙලාවේ මට කතා කරලා අත්පිටපතක් දුන්නා. අමතුමත් මේක මේ පිරිනැමීම කියවල බලන්න. මම මේක කියවලා ඒක ඒ කාලේ සටහන් කරගත්තේ. ඒ පොත මේ ගොඩගේ මහත්තයා ප්‍රකාශයට පත් කළේ නැහැ. පස්සේ වෙන කවුරු හරි ප්‍රකාශයට පත් කරන්න ඇති. අර පිදුමයි මේ පිදුමයි බලන්න හසන්ත, මේක මෙහෙමයි පිරිනමලා තියෙන්නේ. මා මෙලොවට බිහි කළ තාත්තාගේ සුක්‍රාණුවටත් අම්මාගේ ඩිම්බකෝෂයට. ගොඩගේ මහත්තය මේක අලකලේ නැහැ. දැන් මේ භාෂා භාවිතයේ මේ ලේඛකු දෙන්නේ. දැන් මේවා සවන්නට වැටෙනකොට කොහොමද අපිට අපේ ප්‍රතික්‍රියා ලැබෙන්නේ? දැන් මේ ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් කෝමල රේඛා කියන තමන්ගේ කෘතිය පිරිනමනවා තමන්ගේ ප්‍රාණප්‍රිය බිරිඳට. බලන්න කොහොමද කියලා ඒ පිරිනමල තියෙන හැටි, වදන් බස යෙදුම් පාවිච්චි කරලා තියෙන හැටි, කොච්චර මේ කණෙන් ගිහිල්ලා හදවත ස්පර්ශ කරනවද කියලා. මිහිතලයේ වටා වැවෙන වැඩෙන ලාදළුවල සිහින් පිණිබිඳු තවරමින් පැතිරෙන සඳේලියේදීත් ධාරානිපාත මහා වැසි වසින මැදියම් රැයේ අඳුරු වනගැඹේ නැගෙන විදුලි එළියේදීත් ඈත අඳුරු රේඛාවතෙක් පහළු බව විහිද ගිය සහන් එළියේදීත් පහන් තරුවේ කැල්මෙන් සේදී යන ප්‍රභාතයේ උදේගිර සරස් වලාකූට මතුපිට පෑ වර්ණ රංගනයේදීත් මා එකතු කරගත් මිහිද සඟවා තැබූ සෞන්දර්ය ගබඩාවේ මිනි රුවන් කැලුම් මතුකොට ඔපගන්වන මගේ ප්‍රියා වූ ශ්‍රීමති වසන්තාගේ චාරු මන්දස්මිතයට මේ පොත පහරෙක් වෙයි. තමන්ගේ ප්‍රාණප්‍රිය බිරිඳට තීක්ෂ ස්නේහය බලන්නේ වදන් වලින් ගලන හැටි. මේ තව ලේඛකේ තමන්ගේ බිරිඳට පොත පිරිනමනවා. එහිදී භාෂා භාවිතය අත්‍යන්ත ආදරයෙන් පුරා විසි වසරත් තුළ අනුපමේය මෙහෙයක් කළ මගේ හෘද සැත්කමේදී මනුෂ්‍යත්වයේ ආදීනව ලොවට පසක් කළ යකඩ ගැහැණිය මගේ ආදරණීය නෝනිට මෙම පොත් පිංචි උපහාරයක් වේවා. ඉතින් අර මහානාම ඉස්සෙල්ලා කිව්වා වගේ තම තමන් නැන පමණින් තමයි ඒ බස හරි සංනිවේදනය සඳහා භාවිත කරන්නේ.
දැන් මෙතෙන්දි තව ප්‍රශ්නයක් තියෙනවා මනුෂ්‍යත්වයේ ආදීනම වර්තමානයේ හුඟක් ඔය මාධ්‍ය වලින් ඇහෙන එක තමයි ආදීනමයි ආනිසංසයි කියන වචන දෙකේ වෙනස දන්නේ දැන් මනුෂ්‍යත්වයේ ආදීනම නෙමෙයි ආනිසංසයන්නේ දුකකිනි මිනිස්සුත් බව ලැබගන්නේ ආනිසංසයන්නේ ඉතින් ඕවා තමයි ප්‍රශ්න ඉතින් මේ කනේ රෝග නැතුවත් ආගෙන ඉන්න අමාරු වෙලා තියෙනවා අපේ කනට ඇහෙන දේවල් අපේ ජීවිතයට බලපාන්නේ කොහොමද අපේ පෞරුෂයට බලපාන්නේ කොහොමද විශේෂයෙන් දරුවන්ගේ පෞරුෂයට ළමා වියේදී ඇහෙන දේවල් බලපාන්නේ කොහොමද මේ කන් දෙකෙන් සේරම ගන්නෙ නේද පෙරල පොඩි සිදුරු දෙකක් තියෙනවා අර දැන් විශේෂඥ වෛද්‍යතුමිය පෙන්නවා ලොකු ලොකු කරලා පෙන්වුවාට ඉතින් කන කියන්නේ මා සමහරු නම් ඔය නිකන් රණ්ඩු වෙනකොට එහෙම කියනවා කටරවට එන කන පල්ල පොල් හිටවන අරෝම කියවල එච්චර පොල් හිටවන්න පුළුවන් එකක් නෙමෙයි ඕක ටිකක් බලපුවම නේද සාමාන්‍ය මුඩි එකක් ඔය තියෙන්නේ ලොකු කරලා පෙන්වුවට නේද තව පින්තූර තියෙනවා නේද ඔව් පින්තූර කියන්නේ මං අර අපි ශ්‍රවණ ඌනත අඳුර ගන්න හැටි ගැන චුට්ටක් කියමු කියලා හිතුවා මොකද දැන් කතා කරන්න දැන් මගේ අවස්ථාවෙන් කතා කරන්න පුළුවන් නේ ඔව් ඔබතු ප්‍රිය අවස්ථාව දැන් ඇත්තටම මේ දැන් අපි ශ්‍රවණ ඌනතාවේ අඳුර ගන්න හරිම අමාරුයි දැන් අර අපි අර කතාව තියෙන දොම්පෙට යන පාර කවි පන්තියේ තියෙන්නේ ඒකෙත් එහෙම නේ ඔක්කොම බීරි නමුත් එක එක්කෙනා යාට හිතන විතර උත්තර කතා ටික කියනවනේ ඉතින් එක්කෙනෙක් කන් ඇහෙන්නේ නැති වුණාම ඉතින් දැන් ඒ වගේ තමයි කන ඇහෙන්නේ නැති එක්කෙනා හිතන් ඉන්නවා යාට කන ඇහෙන්නේ නැහැ කියලා අනිත් අය දන්නේ නැහැ කියලා නමුත් හැම දෙනාම දන්නවා කන ඇහෙන්නේ නැහැ කියලා. ඒ පුද්ගලයා තමයි අන්තිමටම දැනගන්නේ. කන ඇහෙන්නේ නැති බව අනිත් අය දන්නවා කියලා. ඉතින් ඒක උඩ අපහසුතාවට පත් කරන්න හොඳ නැති හින්දා කියන්නේ නැහැ. ඒක දැන් අපි හැමතිස්සෙම දැනගන්න ඕනේ කාට හරි කන ඇහෙන්නේ නැහැ කියලා දැනගන්න. මොකද දැන් ඉගෙන ගන්නද හැම දෙයකම කතනේ වද දැන් භාෂාව ප්‍රගුණ කරන්නේ තනිකරම ඇහිලානේ. ඒක දැන් බහ තෝරන්නේ එක දැන් දරුවෙක් බහ තෝරන්නේ කොහොමද? ආතෝරන්නේ මව් කුසේදිත් ඇහෙනවා මොකද සති 22 දී ඇහෙන්න පටන් ගන්නෙ. එතකොට සති 22 දී ඇහෙන්න පටන් ගත්තාම එදා ඉඳලා අහනවා. එතකොට ඉපදිලා අවුරුද්දක් විතර ගියාම කතා කරන්න පටන් ගන්නෙ. එතකොට මුලදී ශබ්ද කරනවා නිකන් බා 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 කියලා වගේ ශබ්ද කරනවා. කාර් යනවා වගේ සත්තුන්ගේ අඬවල් ඔය වගේ දේවල් නිකුත් කරනවා. පස්සේ අවුරුද්දක් විතර වුණාම අම්මා තාත්තා කියලා බහ තෝරනවා. අවුරුදු දෙකක් විතර යනකොට වචන දෙකක් ගලපලා වාක්‍ය කියනවා. තුනක් විතර යනකොට වචන තුන හතරක් ගලපලා ඉතින් කතන්දරයක් කියන්න පුළුවන් තත්ත්වයටත් පත් වෙනවා අහගෙන හිටපු දෙයක් නැවත කියන්න. එතකොට ඒක ඒ කියන්නේ ඕවට කියන්නේ මයිල් ස්ටෝන්ස් කියන්නේ එක එක වර්ධන පියවර. ඒක ශ්‍රවණයටත් වර්ධන පියවර තියෙනවා. ශබ්දයකට හැරිලා බලන්නේ කොයි වයසේද මාස 4 විතරයි. හැරිලා බෙල්ල හරවල බලන්න පුළුවන්. අම්මගේ කටහඬ අඳුර ගන්නවා. ඉතින් ඔය වගේ ශබ්දයට තියෙනවා ඒක දැන් අර ළමා වර්ධක සටහන කියලා දෙනවනේ පෞල් සෞඛ්‍ය සේවිකාව ඒකේ තියෙනවා අම්මට අඳුර ගන්න මේද මගේ දරුවාට කන ඇහෙනවද කියලා දැනගන්නේ කොහොමද කියලා. ඉතින් දැන් ඇත්තටම මේ දැන් අපි මේ පෙන්නන්න පුළුවන් අපිට මේක මේ ඉංග්‍රීසියෙන් තියෙන ස්ලයිඩ් එකේ වුණාට මම මේක සිංහලෙනුත් ලියාගෙන ඇවිල්ලා තියෙනවා. එතකොට කොහොමද අපි දරුවෙකුට ශ්‍රවණාවන්නතාවයක් තියෙනවා කියලා සැක කරන්නේ? මොන වගේ අවස්ථාවකද? දැන් මේ තියලා තියෙන්නේ ශබ්ද වලට ප්‍රතිචාර දක්වන්නේ නැහැ දරුවා. අහන්නේ නැහැ. අපි කියන දේ තේරුම් ගන්න අපි කියමු දරුවාට කිව්වොත් පොඩි දරුවෙකුටවත් ඔයාගේ සපත්තු දෙක අරන් එන්න. සපත්තු දෙක අරන් එන්න කිව්වහම අභිනයෙන් නොකිය ඒක කිව්වහම ළමයා සපත්තු දෙක අරන් එනවා නම් කතා නොකරත් ඒ දරුවට ඇහෙනවා. ඊට පස්සේ දැන් දෙවෙනි එක අපි දරුවට අතින් පෙන්නන්නේ නැතුව අපි දැන් යනවා මොන හරි යනොන්නම් බායි කියන්න අතවනලා සමු දෙන්න ඒ වගේ දේවල් කියනකොට හැබැයි අතින් කරලා පෙන්නුවොත් දරුවා ඒක බලාගෙන කරනවා. සමු දෙන්න. එතකොට ඒ වගේ දේවල් විධානය ක්‍රියාත්මක කරනවා නම් ඒකත් අපි දන්නවා දරුවට තේරිලා තමයි මේ කරන්නේ කියලා. ඊට පස්සේ කතනේ පරක්කු වීම. දැන් අවුරුද්දෙන් කතා කරන්න ඕන ළමයි අවුරුදු දෙකක් තුනක් ගිහලා කතා කරන්නේ නැත්තම් අපි දැනගන්න ඕනේ. හැබැයි ඇත්තටම කියනවා නම් දැන් කාලේ අපි පොඩ්ඩක් පරක්කු වැඩි අවුරුද්දක් වෙනකන් ඉන්න එක. දැන් අම්මට හිතෙනවා නම් මේ ළමයා මේ අතු බල්ලෙක් බුරනකොට හැරෙන්නේ නැහැ. සද්දයක් ඇහුනට නිින්දෙන් ගිහලා හැරෙන්නේ නැහැ කියලා. එතකොට ඊට කලින්ම අවුරුද්දක් වෙනකන් ඉන්න හොඳ නැහැ. ඒ වගේම දැන් දරුවෙකුගේ කණෙන් ආසාදනයක් තියෙනවා. දැන් දරුවෙකුගේ කණෙන් සරව ගලනවා නම් ඒ කියන්නේ දරුවගේ කණේ ශ්‍රවණ උපකරණ වලට හානි පැමිණෙන්න පුළුවන්. ඒක තමයි හතරවෙනි කාරණේ. අන්තිම එක එයාගේ කණේ සැරෙන් සැරේ වේදනාව ඇති වෙලා අඬන්න ඉඩ තියෙනවා. මොකද
කන ඇතුලේ සෙම ඇති වෙනකොට දරුවට එන්නේ කනේ වේදනාවක්. ඒකෝ දරුවා රැට අඬන්න පුළුවන් කන ඇදෑද ඒ වගේ තත්ත්වයක් තියෙන්නත් පුළුවන්. ඒ දරුවෙක්ගේ ශ්‍රවණ උනත අඳුර ගන්න විදිය. ඒකෝට දරුවාට මම මේ කියපු කාරණා පහ. ශබ්දවල ප්‍රතිචාර දක්වන්නේ නැත්නම් කියන දේ කරන්නේ නැත්නම් කතනිය පරක්කු වෙනවනම් කනින් සරව ගලනවා හරි වේදනාවක් හරි තියෙනවනම් අපි දරුවට ශ්‍රවණ අනුතාවයක් තියෙනවා කියලා සැක කරන්න ඕනේ. ඊළඟට අපි කොහොමද වැඩිහිටියේ මංගෝ දැන් වැඩිහිටියේ වැඩිහිටිය දැනගන්නේ අන්තිමටමයි අනිතා ඊට ඉස්සෙල්ලා සැක කරනවා මෙයාට කණ ඇෙන්නේ නැහැ කියලා. ඒක වැඩිහිටියේ අපි කොහොමද දැනගන්නේ වැඩිහිටියා නැවත නැවත කියපු දේ අහනවා මොකද්ද කිව්වේ මොකද්ද කිව්වේ මට ඇහුනේ නැහැ කියලා කියනවා. ඒ වගේම රූපවාහිනිය ගුවන් විදුලියේ සද්ද වැඩි කරනවා. අල්ලපු විතරයි අහන්න පුළුවන් මේ ගෙදර. රූපවාහිනිය ගුවන් විදුලියෙන් අහන්න පුළුවන්. අනවශ්‍ය ලෙස ශබ්ද වැඩි කරනවා. එතකොට ඒක දරුවන්ගෙත් අපි අහන්න පුළුවන්. දැන් දරුවෝ වැඩි වෙලාවක් රූපවාහිනිය ළඟ ඉන්න ඉඳලා අපිට අම්මලාගෙන් අහන්න පුළුවන් ශබ්ද වැඩි කරනවාද කියලා. ඒ වගේම කනේ නිතර ඇසෙන කුරුකුරු ශබ්දය. දැන් ඕ ගානවා, සූ ගානවා, කුරුකුරු ගානවා කියන්නේ මොකද වැඩි හිටියගේ ස්නායු දුර්වල වෙනකොට ඒගොල්ලන්ට කනේ ඇහෙනවා. මේකට ඉංග්‍රීසියෙන් කියන්නේ ටිනිටස් කියලා. කනේ ගෝසාව. කනේ ගෝසාව ප්‍රධාන ලක්ෂණයක් කන් නැසියාමි. ඒක කාගේ හරි කන කියනවා මගේ කන හූ කියලා සද්දයක් ඇහෙනවා මට කියන දේවල් ශබ්ද පැහැදිලි වෙහෙන්නේ නැහැ කියලා ඒකත් ශ්‍රවණාබාධයක ලක්ෂණයක්. එතකොට සමහර අය මේ ශබ්දය උගලගන්න බැරුව සමහර වෙලාවට ජීවිතේ පවා නැති කරගන්න පෙළඹෙන අවස්ථා තියෙනවා. මොකද මේ ශබ්දය දැන් ජයමලි මහත්මිය කිව්වා වගේ ශබ්ද කියන එක ඇහුවොත් තමයි ඇහෙන්නේ. ඒ කියන්නේ දැන් ඇත්තටම අපි මේ දැන් මේ කාමරේ වුණත් අවධානය යොමු කරොත් අපිට මේ වායු සමීකරණයන් තියෙන ශබ්දය ඇහෙන්න පුළුවන්. ඒ වගේ සමහර වෙලාවට ශබ්දය පාලනය නොකරපු තැනක ඉන්න වෙලාවට අපිට පාරේ වාහන යන ශබ්ද ඒව ඇහෙන්න පුළුවන්. නමුත් ඒව ඇහෙන්නේ ඇහුවොත් විතරයි. ඒකට අවධානයෙන් ඉන්න ඕනේ ශබ්දය ඇහෙන්න. එතකොට මේ කුරුකුරු ශබ්දෙත් ඕනට ඇඩි අහන්න ගියාම තමයි ඔය හිතට බාධක ඇති වෙන්නේ. නමුත් ඒක ප්‍රධාන ලක්ෂණයක් කන් නැසියාමි. අනිත් එක තමයි කවුරු හරි හුස්සන්නේ කතා කරනවා නම් ටිකක් දැන් අපි හැමතිස්සෙම අපේ හඬ බැලන්ස් කරගන්නවා. අපේ මේ සබ් හඬට තමයි බැලන්ස් කරගන්නේ කතනේ. දැන් කන් ඇහෙන්නේ නැති කෙනෙක් ටික කයියෙන් කතා කරනවා. හැබැයි සමහර එකක් දෙකක් ශ්‍රවණාබාධ තියෙනවා තමන්ගේ කටහඬ තමන්ට අයියෙන් ඇහෙනවා. ශ්‍රවණාබාධයක් තියෙනවා නමුත් තමන්ගේ කටහඬ අයියෙන් ඇහෙනද ඒගොල්ලෝ හිමීන් කතා කරනවා. හැබැයි බොහෝ ශ්‍රවණාබාධ වලදී පුද්ගලයා හයියෙන් කතා කරනවා. එතකොට මේ දැන් අපි දරුවෙක්ගේ මේ තව ඇතරම ඉස්කෝලේ යන ළමයෙක්ගේ නම් කියන්න අමතක වෙච්ච දෙයක් තමයි ඒ ළමයාගේ පාසල් වැඩ කටයුතු පමා වෙනවා. ඒ කියන්නේ යා හොඳට ඉගෙන ගන්න ළමයෙක් නම් ඉගෙනීමේ කටයුතු වෙනද තරම් හොඳට කරගෙන යන්නේ නැහැ. අනිත් අයට බාධා පමුණවනවා. ඒ කියන්නේ අනිත් ළමයින්ට බාධා කරනවා තමන්ට ඇහෙන්නේ නැති නිසා. gedara වැඩ ලියාගෙන ගිහිල්ලා කරන්නේ නැහැ. ඉතින් ඒ වගේ දේවල් තමයි අපිට තියෙන අඳුරගන්න ශ්‍රවණාබාධ අඳුරගන්න තියෙනවා. ඒකෝ දැන් අපි අඳුරගත්තොත් මොකද කරන්න ඕනේ? මේ ශ්‍රවණාබාධ අපි අඳුරගත්තාම ඒ වෙනුවෙන් අපි යොමු කරන්න ඕනේ හැමතිස්සෙම උගුර කණ්ණාසේ වෛද්‍යවරයෙක් ඉන්නේ රෝහලකට. මොකද අපි එතෙන්දි මොනවද කරන්නේ? අපි ශ්‍රවණ කන පරීක්ෂා කරනවා. දැන් ලෝකෙම වැඩියෙන්ම කන ඇහෙන්නේ නැති වෙන්න හේතුව තමයි සෑම වයසකටම බලපාන හේතුව කලාදුරු. ඒක කලාදුරු තියෙනවා අපිට කන පරීක්ෂා කරන්න බෑනේ. ඒක ඉවත් කරන්න ඕනේ. වැඩිහිටියයිගේ ඇතිවෙන ශ්‍රවණාබාධ සියලුම වැඩිහිටියයි මේ තත්ත්වෙට ගොදුරු වෙනවා. නමුත් වයස තීරණය වෙන්නේ ජානමය හේතුවට. ඒක පරම්පරාවේ එක එක වයස වඩන සමහර අය අවුරුදු 80 විදිහට හොදට කන ඇහෙනවා. සමහර අයට කන ඇහිම ඊට අඩු වයසේදී يعني 50දී පවා මේ වයස්ගත වීම නිසා එන කන් ඇසීනාසියම තියෙන පුළුවන්. ඒකට අපි රෝහලේදී කන් ඇසීමේ පරීක්ෂණයකට යොමු කරනවා. එතකොට අපි කන සුද්ධ කරනවා, කන් ඇසීමේ පරීක්ෂණයකට යොමු කරනවා. ඊට පස්සේ ඒ ඇසීමේ පරීක්ෂණය අනුව අපි තීරණය කරනවා මේ අයට ශ්‍රවණාධාරයක් ලබා දිය යුතුද, සත්කමකින් අපිට පුළුවන්ද මේ අයගේ ශ්‍රවණාබාධය වළක්වා ගන්න. එමත් නැත්නම් දැනට තියෙන තත්ත්වය ඇති අපි එයාලට උගන්වනවා මේ තියෙන ශ්‍රවණයෙන් ප්‍රයෝජන ගන්න විදිය. ඒක මේ වාග් චිකිත්සකවරුත් කරනවා මේ කියන්නේ තියෙන ශ්‍රවණය කොහොමද උපරිමෙන් අපි ප්‍රයෝජන ගන්නෙ කියලා. ඉතින් ඒ ටික තමයි රෝහලෙදි කරන්නේ. කර්ණශංක බද්ධය ශ්‍රවණාධාර දෙන්න බැරි තත්ත්වයක් තියෙනවා නම් ඊළඟට අපි කර්ණශංක බද්ධය දක්වා යන්න පුළුවන්. අපි ඒක පෙන්වන්න පුළුවන් ගෙනල්ලා තියෙනවා අපි කර්ණශංක බද්ධය සිදු කරන ආකාරය ඊළඟ වටේදී අපි පෙන්නමු. එතකොට කර්ණශංක බද්ධය තියෙන්නේ අන්තිමටමයි. එතකොට දැන් කන් ඇහෙන්නෙම නැති
ඉපදිච්ච දවසේ කංහෙන් නැති කෙනෙකුට අවුරුදු 25දී කර්ණ සංකබද්ධයක් කරලා වැඩක් නැහැ. මොකද මේ මොලේ තියෙනවා ඒකට ඉංග්‍රීසියෙන් කියන්නේ ප්ලාස්ටිසිටි කියලා. මොලේ නම්‍යශීලීභාවයක් තියෙනවා. දැන් මොලේ අපි ඉපදෙනකොට සියලුම මොලේ සෛල සමග ඉපදෙනවා. නමුත් මොලේ සෛල අතර අන්තර් සම්බන්ධතා ඇති වෙන්නේ ඊට පස්සේ. එතකොට මේ අන්තර් සම්බන්ධතාවයේ ඇතිවීම අවුරුදු 5ක් 6ක් විතර වෙනකොට නවතිනවා. එතකොට දැන් මේ කවුරුගේ හරි කණ ඇහුනේ නැත්නම් අපි මේ ශ්‍රවණාධාර ලබා දෙන්න ඕනේ, කර්ණ සංකබද්ධය කරන්න ඕනේ පුළුවන් තරම් ඉක්මනට. ඒ කියන්නේ අවුරුදු 6ට 5ට 6ට ඉස්සෙල්ලා කරනවා නම් ඉතාම හොඳ ප්‍රතිඵල ගන්න පුළුවන්. පහු වෙලා කරාම ඒ දරුවාට ශබ්දයක් ඇහෙයි, නමුත් කතනේ ගන්න බැ. මම අර කලින් කියපු කාරණේ ඇහෙනවා, මොලේ තියෙන කොටසෙන් තේරුම් ගන්නවා, කටින් ශබ්දය පිට කරනවා. එතකොට දැන් මේ ලූප් එකේ ඇහෙනවා, කටත් වැඩ කරනවා, නමුත් මොලේ වර්ධනය අවහිර වෙලා. එතකොට ළමයට කතා කරන්න බෑ. ඒ හින්දා කරන දෙයක් අපි හැකි ඉක්මනින් කරන්න ඕනේ. වටිනා කාලේ අපිට නොයවා. ඒ කියන්නේ ඉපදිච්ච ගමන් ළමයේ ශ්‍රවණ පරීක්ෂණය කරන්න පුළුවන්, බිතිච්ච ගමන් ළමයෙකුට ශ්‍රවණාධාර ලබා දෙන්න පුළුවන්. මොලේ තියෙන අර අන්තර් සම්බන්ධතා ඇතිවීමට පුළුවන් තරම් ඉක්මනට ශ්‍රවණය ලබා දීම තමයි අපි කළ යුත්තේ. ඔව්, විශේෂ තමයි වෛද්‍යතුමී, මේ මම දන්න එක්කෙනෙකුට පොඩි ලෙඩක් තියෙනවා. ඒත් ඔය ඇහිම පිළිබඳ ප්‍රශ්නයක්. එයාට සමහර දේවල් ඇහෙන්නේ නැහැ. ඒ කියන්නේ එයාට පාඩු වෙන දේවල් වගේ ඒවා ටිකක් ගණු දෙනු වගේ ඒවා ගේවා නම් ඇහෙන්නේ නැහැ. ටිකක් සාමාන්‍ය වර්ණනාකරණය වගේ හොඳට ඇහෙනවා. ටිකක් එයාගෙන් කීයක් හරි යන වැඩක් නම් ඇහෙන්නේ නැහැ. ඒකට මොන හරි ප්‍රතිකාර ආරෙමේ තියෙනවද? මොන හරි සත්කමක් එම එතකොට කියන්න ඕනේ. ඔන්න ඒ දිකට ගේන්න මෙයාගේ කනට ඇනලා බලන්න කියලා. සමහරු ඉන්නවා නෑසූ කන්ව ඉන්න අය. ඇත්තටම සමහර දේවල් නෑසූ කන්ව සිටින්න එක හොඳයි කියලා හිතන අයත් ඉන්නවා නේද? ඒක ස්වාමි පුරුෂවරු ඉන්නේ, ස්වාමි පුරුෂෝ. ඔව්, ඒ ඕකේ වුණත් නැ වගේ ඉන්න ඇත් ඉන්න. ඒක හරියලේ රෝගී අය හොයාගන්න කොහොමද? බොරුවට ඇහෙන්නේ නැ වගේ ඉන්න අය හොයාගන්න කොහොමද කියලා වෙනම ඕකට වෙනම පරීක්ෂණ. ඒක පරීක්ෂණ තියෙනවා. ඇත්තටම පරීක්ෂණ තියෙනවා. බොරුවට ඇහෙන්නේ නැතුව වගේ ඉන්නාට පරීක්ෂණ ගොඩාක් තියෙනවා අපි ළඟ. මොකද විශේෂයෙන්ම ඔබතුමා කිව්වා වගේ දැන් අපි හිතමු ඇක්සිඩන්ට් එකක් වුණා කියලා. ඇක්සිඩන්ට් එකක් වුණාම දැන් අපි නිකන් ඉතින් ඉලක්කම් කිව්වට ඒවට ඇහෙන්නේ නැහැ. ඔය මේ හප්පගෙන ගිය කොයි වගේද? මේවා කීයක් විතර වන්දියද බලාපොරොත්තු වෙනද කියලා ඇහුවොත් ඒක ඇල්ල ඇහෙනවා. වන්දිය කියවුවම කණ ඇහෙනවා. ඊට පස්සේ අපි එහෙම දැන් සැක හිතලා ඊට පස්සේ අපිට අග තියෙනවා මේ ශ්‍රවණ උපකරණ වලින් මේ අන්දන්න පරීක්ෂණ ටිකක් තියෙනවා. ඒත් මෙයා හිතනවා මේ ඇහෙන්නේ නැති කණෙන් කරන්ට සද්දයක් දුන්නාම ඒ පරීක්ෂණ අනුව බොරුවට ඇහෙන්නේ නැත්තම් ඇත්තට ඇහෙන්නේ නැති කෙනෙකුට ඒ කණෙන් ඇහෙනවා සද්දි. ඇත්තට ඇහෙන්නේ නැත්නම් අපිට ඒවට මෙයා කියනවා මේ නෑ මට බොරුවටනේ මෙයා කියන්නේ. මෙයා කියනවා ඇහෙන්නෙම නෑ කියලා. එතකොට අපිට සැක හිතන්න පුළුවන්. ඊට පස්සේ නිින්ද යන බේත් දීලා, ඒ කියන්නේ ඇත්තටම කියනවා නම් නිින්ද ගියාම මොලේ එන්න තරංග වලින් අපිට බලාගත්ත හැකි ඇහෙනවද නැද්ද කියලා. එතකොට කොහොමත්ම බැරි වෙනවා එයාට බොරු කරන්න. අපි ඒ විදිහට පරීක්ෂණ කළා. ඔබ කියූප එක හරියටම හරි වන්දිය ගැන ඇහෙනවා. ඒ වගේ දේවල් ඇහෙනවා. කන හොඳට අවශ්‍ය දෙන්නේ ඇහෙනවා. සිලෙක්ටිව් හියරින් කියලා එකට කියන්නේ අවශ්‍ය දේ විතරක් අහනවා. හැබැයි නිින්ද ඉන්න අය ඔය ඇහැරවන්න පුළුවන්. ඔය හොර නිින්ද ඉන්න අය ඉන්නව නේද? ඇහැරවන්න බෑ කියලානේ. හොර නිින්ද ඉන්න අය වතුර ගහලවත් ඇහැරෙන්න තව තලින් පැත්තරලා බුදිය ගන්නවලු. ඉතින් ඔවගේ ඇත් ඉන්නව නේද? සම ඈ මොකද්ද ඈ ඇහුන්නේ මොකද්ද? හරියට මේ වගේ කතාව. ඒ අයම ඇත්තටමත් දැකලා තිනෝ සමහරුත් එක හිමින් හිමින් කතා කර කර වෙන වෙන කතා කර කර ඇතිද? අර එයාට පාඩු වෙනද ඈ මොකද්ද ඈ සද්දෙට කතා කරන අය. අපි සවන පිනන ගීත මිහිර ගැන කිව්වනේ නේද? මේක දැවුණු සිත් නිවාලන සොඳුරු ගී සුයාමය. අමරසිංහ මහත්තයා කොහොමද බලන්න මේකේ වියරණ අර එහෙම භාෂා භාවිතයේ කොහොමද? මානව සිංහයන්ගේ වගේද බලන්න. දැවුණු සිත් නිවාලන සොඳුරු ගී සුයාමය වෙනුවෙන් සප්තස්වර දිගු දියඹ නොනැවතී ඇදී යන මොරටු දූපුතුන්ගේ ගීතවත් සුවිසැරිය. මේක යාත්‍රා 2018 කියලා මොරටු විශ්වවිද්‍යාලයේ ඉතින් ඉංජිනේරු විෂයන් හදාරන දූදරුනේ ඒ අයගේ ප්‍රසංගයක් ගැන මේ දොරමඩලාවෙන් අනේ මේක පොඩ්ඩක් කියන්නේ කියලා ඉල්ලීමක් තියෙනවා. ඉතින් මොරටු විශ්වවිද්‍යාලේ
අපිට හිතවත් දොරමඩලාව බලන අයනේ ඉතින් නේද? ඒක මං හිතුවා පෙන්වන එක හොඳයි කියලා. අපේ මාතෘකාවටත් උචිතයි. යාත්‍රා 2018 මාර්තු 28 වෙනිදා සවස 6:30 මහරගම යෝන් රංගහලට එන්න කියලා ඒගොල්ලෝ ආරාධනා කරනවා. ගීත කණ්ඩෙකුත් තියෙනවා. පෙන්වන එක වටිනවයි කියලා හිතුවා. අපි ඒක බලමු. මේ යාත්‍රා ප්‍රසංගයෙන් තමයි මේ උපුටා ගන්න. ගනට සිංහල හැඟෙන සේද පෙර කතාගෙන ගොතා ගනට සිංහල හැඟෙන සේද පෙර කතාගෙන ගොතා කිවියරා දුන් නිසා කිවියරා දුන් නිසා දතෙකි පෙර රාමායනේ තතු පෙර රාම චරිතේ අසව් මේකේ තියෙන මේ අහන්න කියලා රාමායනේ අපි රඟ දක්වන ඒක අහන්න කියලා අර අපේ ජයන්ත අමරසිංහ ඊට වැඩගත් දැන් මතු කරුණාරත් අමරසිංහ මහත්තයා කරුණාරත් අමරසිංහයන් සමා වෙන්න මේ හිතවත් වැඩි වුණ නිසා මට නමත් අමතක වැඩි වුණා තිබුණා ජයන්ත අමරසිංහ කියලා ප්‍රකට පුද්ගලෙක් ඉන්නවනේ ඉතින් එතුමා කිව්වා වගේ මේ මේ අර ශ්‍රවණය සඳහා පුරාණ කාලේ කතුවරු බොහෝ විට ලීවේ ගද්‍ය කාව්‍ය දැන් උදාහරණයක් විදිහට දැන් ඔය හරිම ලස්සනට අමාවතුර බුත්සරණ වගේ මට වැඩිය හොඳට මෙතුමා පැහැදිලි කරයි ඒවා වාක්‍ය නෙමෙයි ඒවා කවි. එතකොට මේ අර
ඈත දූලින් නැසී ගිය ඇත් රජය මෑත සවනක් ගණ රැසින් මේ මේව ලස්සන නාට්‍යමය විදිහට ලීවේ මේ ශ්‍රවණයට පහසුයි මොකද මේ උපාසකම්මල ඒගොල්ලෝ අත් අකුරින් දීපුවා කියවන්න ඒගොල්ලන් ඥාන මේ මේ සාක්ෂරතාව නැහැ ඉතින් ඒගොල්ලෝ වනමඩුවේ අහගෙන ඉන්නකොට මේව හරිය ලස්සනට කියනකොට මේ ශ්‍රවණයෙන් නැති වෙන බුද්ධාලම්බන ප්‍රීතිය තමයි ඒගොල්ලන්ට තිබුණේ ඒ වගේ දැන් මේ ශ්‍රවණයේ තියෙන වැදගත්කම කියන්නේ අපේ දැන් හිතන්න බැරි දේවල් වෙලා තියෙන මේ ශ්‍රවණයේ දැන් බිතෝවන් කියන සංගීතඥයා ඔහු එක්තරා කාලයකදී බිහිරි බවට පත් වුණා. නමුත් ඊට පස්සෙත් ඔහු සම්ධවනි කීපයක් නිර්මාණය කළා. හැබැයි ගැන පොඩි තියෙන මතවාද කීපයක් දැන් ඔය ලියෝ ටෝල්ස්ටෝයි එතුමාගේ කලාවයන් කුමක්ද කියන එකේ ඒක එච්චර බිතෝවන්ගේ අගය කිරීමක් කරලා නැහැ. ඔහුගේ කන ඇහෙන්නේ නැති කාලෙදි කරපු සම්ධවනි තරම් සාර්ථක නැහැ කියලා විචාරයක් කරලා තියෙන එක විචාරයක් පමණයි. නමුත් එතුමා සම්ධවනි රචනා කළා කන ඇහෙන්නේ නැති කාලෙදි. එතකොට ඒකට බලපාන හේතුව මේ නාදමය පරිකල්පනය කියලා එකක් තියෙනවා. කනට ඇහෙන්නේ නැති වුණාට මනසේ මැවෙන නාද කනේ ආධාරකයක් නැතුව ස්වර බවට පත් කරන්න සංගීතයද පුළුවන්. හොඳ සංගීතඥයෙකුට යම්කිසි කාලයකදී කනේ ඇහිම නැති වුණාට ඔහුගේ අහපු මතකයන් ඇසූ මතකයන් තුලින් ඔහුට පුළුවන් මනසින් ඒක දකින්න. එතකොට ඒ තුලින් කරපු නිර්මාණ තියෙනවා. එහෙම ඒවා ගොඩක් තියෙනවා. නමුත් මම කියන්නේ ඇහෙන්නේ නැති කෙනෙකුට සංගීත කරන්න බෑ. පළවෙනිම දේ නාදය කියන එක. දැන් නාදයේ ප්‍රධාන දේ තියෙනවා ආහත නාද අනාහත නාද. ආහත කියන්නේ ඇසෙන නාද අනාහත කියන්නේ නොඇසෙන. ඔය කුඩා ක්‍රූමීන්ගේ නාද තියෙනවා මේ හැමතැනම. අපිට ඇහෙන්නේ නැහැ. එතකොට ඇහෙන්නේ නැතිවීම ලොකු බාධාවක්. නමුත් බිතෝවන්ට ඒක බාධාවක් වුණේ නැහැ කියලා එතුමා කියනවා. ඒක එකක්. අනිත් එක තමයි ඇසීම නිසා හරි වාසනාවන්ත సౌందర్యාත්මක දේවලුත් සිද්ධ වෙලා තියෙනවා. මොකද්ද මේ సౌందర్యාත්මක දේ කියලා කියන්නේ දැන් අපේ මහාභාරතේ එනවා මේ නලෝපාඛ්‍යානය කියලා කොටසක්. මේ නලෝපාඛ්‍යානය මේ නල දමයන්ති කතා පුවත. නිෂද රාජ්‍යයේ රජතුමා විදිහට තමයි හඳුන්වන්නේ මේ නල කුමාරයා. ඔහු එක ඈත රටක ඉන්නේ ඉන්දියාවේ. අනිත් කෙළවරේ රටක ඉන්නේ වෙනත් රාජ්‍යක දමයන්ති කුමාරය. දෙන්නට දෙන්න කවදාවත් මුණ ගැහිලත් නැහැ. දැකලත් නැහැ. හමු වෙලත් නැහැ. ඇසූ මාත්‍රයෙන් සවන් දීමෙන් දෙන්න ආදරය කළයි කියන. මොකද මේ දෙන්නගේම කීර්තිය මුළු යශෝරාවේ ප්‍රචලිතයි දඹදිව. ඒතර ಭಾರತේ. එතකොට මේ නල කුමාරයාගේ කීර්තිය නල කුමාරයා හඳුන්වන්නේ තාරුණ්‍යයේ සංකේතය විදියට. එතකොට දමයන්ති කියන්නේ මුළු ಭಾರತයේම ඉන්න රූපේ නගතන්පත්. හැබැයි මේ දෙන්න කවදාවත් දැකලා නැහැ. දැන් දෙන්නම බොහොම ශෝකයෙන් ඉන්නකොට මුණ ගැහෙන්නේ. හැබැයි දෙන්න ආදරයෙන් බැඳිලා. මේ නල කුමාරයාගේ උද්‍යානයේ ඉන්න හංස දේනුවක් තමයි උපකාර කරන්නේ. හංස දේනුව මේ ප්‍රේම පණිවිඩය අරන් බොහෝ කාලයක් පියාඹාගෙන යනවා. මේ දමයන්ති කුමාරිකගේ මාලිගාවට ගිහිල්ලා උචිත වෙලාවක් ප්‍රේමය ප්‍රකාශ කරන්න උචිත වෙලාවක් වෙනකන් ඉන්නවා. මේ රූපය අපිට හදන්නේ මහගමසේකර. ඔහු පරිකල්පනය කරනවා මේ තුලින්. ඉතින් මේ ප්‍රේමයත් හැම වෙලාවෙම ප්‍රකාශ කරන්න බෑ. ඒකටත් උචිත වෙලාවක් තියෙනවා සන්ත මහත්තයා. සමහරු දවල් එකයි කාලට විතර මං ඔයාට ආදරේ කියනවනේ. ඒක ගැලපෙන්නේ නෑ. එකයි කාලට හොඳ නෑ. ඔව් එකයි කාලට වගේ හොඳ නෑ. ඒකට උචිත වෙලාවක් තියෙනවා. ඉතින් බොහොම ලස්සන රාත්‍රියක සංගීතේ ගාන සමය වගේ ප්‍රේම සමයන් තියෙනවා. ප්‍රේම සමය. ඔව්. ඒ මානා මහත්තයා මේව හරියට බල්ලා දේව කැලේ. ඒ සමය බල්ලාද? ඔව් සමය බල්ලා. ඒක සංගීතේම කියන సౌందర్యයම කියන උචිත වෙලාව. දැන් සඳැල්ලේ මිනි තලාවේ තාරකා පිපි වෙලාවේ ඔන්න උචිත වෙලාවක්. ඉතින් අපි ඒක දැන් ඒක ඇත්තටම මාරි විශේෂයෙන් මම මේ ගත්තේ ශ්‍රුති මාත්‍රයෙන් ඇසූ මාත්‍රයෙන් ප්‍රේමයෙන් බැඳුණු යුවළ කියලා අපිට සාහිත්‍යයේ හමු වෙන මුල්ම යුවළ තමයි නලදමයන්ති. මේ ඇහිමෙන් දැකීමෙන් නෙමෙයි ශ්‍රවණේ. එතකොට මේ හංසයා ගෙනියන්නේ මේ ආදර පණිවිඩය. මේක හරි ලස්සනට තියෙන නලදමයන්ති මුද්‍රා නාටකයේ අපේ මහා රංගන ශිල්පී මහා නර්තන ශිල්පී ආචාර්ය චිත්‍රසේනයන් ඉතාම ලස්සනට
මේ නඩදමයන්ති කියන එතුමා කෙරෙහි ගෞරවයෙන් සලකන්නේ මේ මේ ගීතේ මට මතක් වෙන්නේ මම අහපු විශේෂ ගීතය මොකද ශ්‍රුති මාත්‍රෙන් ප්‍රේමයෙන් බැඳුන දෙන්නේ ඔහුගේ ගීතය ඉතින් මේ ඉස්සෙල්ලාම මේ මේ අපිට පෙන්වන්නේ මේ හංසයාගේ හංසයාගේ හංස නාදේ ඊට පස්සේ හංසයා පියවර තබන හඬේ සියල්ල පෙන්වන්න සංගීත භාණ්ඩ මෙතන නැහැ හැබැයි මම එක දෙකකින් මම පෙන්වන මේ විශේෂ භාණ්ඩයක් මම ගෙනලා තිනවා ඒකේ විවිධ නාද උත්පත් උපදින හැටි ඒක ශ්‍රවණය කරන හැටි ගැන මම පසුව ඉදිරිපත් කරලා මම මේ ගීතේ පොඩ්ඩක් ගායනා කරන මේ මහගම සේකරයන්ගේ අති විශිෂ්ට ගේය පද රචනය sevane sulang ralle paar inne ohuge naamaye sandalle mini talave taarka pipivelave sandalle talave tarka pipivelave ladliyange sihin atre meve rupe et kandukar himav arne සිත චන්දන ලපලු සෙවනේ සුලං රැල්ලේ පාව එන්නේ ඔහුගේ නාමය රණින් කලවන් පුළුල් උරයෙන් රණින් කලවන් අසුන් ලවද මුස කරන්නේ හදේ මෝරන් ආදරේ සඳේ සුමි ගුණයාකිරේ හදේ මෝරන් ආදරේ සඳේ සුමි ගුණයාකිරි සරාගීනිල් නුවන් බඳුනින් නුරායිතිරෙන්නේ ඇත් කඳුකර හිමව් අරණේ සිත චන්දන ලපලු සෙවනේ සුලං රැල්ලේ පාල එන්නේ ඔහුගේ නාමය වේ මේ තමයි ඇසු මාත්‍රෙන් ප්‍රේමෙන් බැඳුණු යෝලගේ ප්‍රේමය ගැන කියන්නේ ඉතින් මේක ගැන කියනොත් මේ ගීතය ගැන තවත් පැත්තක් තියෙන වටිනාකම ලංකාවේ ප්‍රේම ගීත අතුරින් 100%ක්ම ස්ත්‍රී රූපේ වර්ණනා කරා. ලංකාවේ පුරුෂ රූපකාය වර්ණනා කරලා තියෙන එකම ගීතය. ඒක නිසා මම යෝජනා කරනවා සියලුම මහත්තුරු මේ ගීතේ හොඳින් ඉගෙනගෙන සේකරගේ ෆොටෝ එකක් ගහගන්න කාමරේ ඔච්චරමයි අපිට තියෙන්නේ. මොකද
අනිත් ඔක්කොම කාන්තාව ගැන තියෙන්නේ. දැන් සේකරට අපි ණය ගැති දිවිහිමියෙන් එකම පුරුෂ රූපකයි තියෙන ගීතේ. ඔව් ඔබතුමා අර මේ ගාන සමය වගේ ප්‍රේම සමය ගැන කිව්වනේ. ඒ කියන්නේ යකෙක් කණ්ඩ බඩගිනි වෙලා ඉන්න වෙලාවේ මම ඔයාට ආදරේ කිව්වොත් තමයි වැඩේ. එහෙන් වැඩේ වැරදිච්චත් ඇති නේද? වැරදිච්ච අනන්තයි. ඒ කියන්නේ දාඩිය මුගුරු දාගෙන බස් එකෙන් බැලනකොට මේ මම ආදරේ කියලා මට කනහරත් දෙක තුනක් වත් එහෙම වෙච්චේවත් ඇති නේද? සමය බලලා හරියට ඔය ගීතය කියලා පුරුෂ රූප ගැන කියනකොට මගේ එක්තරා වැඩසටහනකදී නිවේදිකාවක් ඇහුවා. මේ එතුමිය ඉතින් යම්කිසි දරණ අදහස් අනුව ඇහුවේ මේ ලංකාවේ සියලුම ස්ත්‍රීන් ගැන ගීත රචනා කරලා තියෙන්නේ ඔක්කොම පිරිමිනි කියලා. මං කෝ ඔබතුමා දන්නවද ඒකට හේතුව? පිරිමි හදන්නේ හැම වෙලාවෙම ගෑනුන්ව මුරුන් ගත්තේ තියලා ඒගොල්ලන් වර්ණනා කරලා ඒගොල්ලන්ගේ වැඩේ කරගන්න. පස්සේ මං කෝ ඒක නම් මං නිමේ හේතුව කවදාවත් ගෑණියක් තව ගෑණියෙකුගේ හොඳක් ලියන්නේ නැහැ නේ. ඒක නිසා අපිට ලියන්න එලා. ඒක හේතුව. මේ අර වාද්‍ය භාණ්ඩය ගැනත් පොඩ්ඩක් කියන්න කොහොමද? දැන් මේ මේකත් මේ නාදයේ ශ්‍රවණය පැහැදිලි කරන්න. මේක මේ බොහොම දුර්ලභ ගණේ වාද්‍යයක්. මේකේ පුළුවන් ඩ්‍රම්ස් වර්ග 3000ක්. එන්නන්ද ගොයින්. ඔව්. දැන් මේ මේ පොඩි රවුම ඇතුලේ දැනට මේක 150ක් හොඳටම පුළුවන්. හැබැයි මේකේ වෙනසක් තියෙනවා. කොතනම දැක්කේ නැහනේ. ආ ඔය තියන්නේ. හරි. ඔව්. දැන් බලන්න මේකේ ඔබ කැමති දැන් ඔබ කැමති භාණ්ඩ ඉල්ලපොම් පුළුවන්. දැන් අපි හිතමු මද්දලේ කියලා. මද්දලේ නාඩගම් බෙරේ කියලා අපි හඳුන්වන බලන්න පොඩ්ඩක් මද්දලේ වාද. අම්මැට්ටම වගේ දේශීය වාද්‍යයකුත් ගහන්න පුළුවන්, වාදනය කරන්න පුළුවන්. මේකේ අර ඒ උඩක්කිය වගේ එකක් වාදනය කරන්න පුළුවන්, ඉතාම හොඳයි. දැන් රබාන බලන්න. කොයිද විරිඳුවකුත් දෙන්නේ උතුම් බුදුන් ඈ පහතරට බෙරේ පහතර. ඩොලක් එකක් පුළුවන් මේකේ. ඩොලක් එකක් ගහන්න පුළුවන්. ඩොලක් මේකට කියන්නේ මේ හෑන්ඩ් සොනික්. හෑන්ඩ් සොනික් මේක ලක්ෂ එකමාරක් විතර වෙනවා. හැබැයි මේක අදම ගෙදර අරන් යන්න එපා. මොකද ගිරිච්චට වැඩක් නැහැ. මේක වාදනය කරන්න ඒ හැම භාණ්ඩයක්ම නියමිත ගුරුවරයෙකුගෙන් ශිල්ප විද්‍යාවනු ඉගෙන ගත්ත කෙනෙකුට විතරයි පුළුවන්. දැන් අභිනු පහතරට බෙර ඉගෙන ගත්ත කෙනෙකුට තමයි මේකේ වාදනය කරන්නේ. ඒ ෆින්ගරින් ටෙක්නික්ස් හස්ත සාධන හරියටම ඉගෙන ගන්න ඕනේ. රබාන වාදනය කරන්න බැරි කෙනෙකුට මේකේ රබාන ගහන්නත් බැහැ. ඒ නිසා මේක වැඩකාරින්ගේ එකක් මිස බොරුකාරින්ගේ ඩ්‍රම් එකක් නෙමෙයි. නෙමෙයි. ඔව්. ඒක නිසා මේක මේ සමහරව අදම අරගෙන යයි. ඒකයි මම මේ දැම්ම කිව්වේ. ගෙනිච්චට වැඩක් නැහැ. අපි ගෙවුවොත් ඔක්කොම එක සද්ද දෙන්නේ නැහැ. මම බය වුණේ තොවිල් කරන අය හැම දැන් කල්පනා කරන යක් බේරාරෝ. ඔව් ඒගොල්ලෝ නේද ඕන්නෑ ළමයෝ මේ ගම්මු මේ ඔන්න දැන් එකක් කිව්වා දොරමඩලාවේ අපි තොවිලෙට ගෙනියමු මේක කියලා. හැබැයි මේක ඩුප්ලිකේට් නෙමෙයි ඔරිජිනල්. ඔරිජිනල් මේ මුල් මුල් ස්වරූපේ මුල් නාදේ දෙන්නේ. මේක මේ රැවටීමක් නෙමෙයි. මේක සම්පූර්ණ නියම බෙරේ. ඉතින් මේක හරි වටිනවා. විශේෂයෙන් ඔය දැන් නිර්මාණශීලී වැඩවලදී හරිම වටිනවා. අපිට දැන් භාණ්ඩ බෙර වර්ග 50ක් 60ක් ගෙනියන්න ඕන ලාක මේකක් ගෙනිච්චාම පුළුවන්. දැන් මේකෙත් වෙන්නේ ශ්‍රවණයට උචිත විදිහට අර භාණ්ඩේ නාදමේ ගුණය තැන්පත් කිරීම. ඒතර මේකේ ශ්‍රවණ වෙනසක් මොකුත් නැහැ. හැබැයි මෙහෙමකුත් තියෙනවා. දැන් ඇමරිකාව වගේ රටවල අධ්‍යාපනයේදී කම්පියුටර් මියුසික් කරන්න දෙන්නේ. හේතුව ශ්‍රවණයට ප්‍රශ්නයක් එනවා. දැන් කීබෝඩ් එකේ තියෙනවා සියලුම ටෝන්ස්. තොර කීබෝඩ් එකෙන් වයලින් එක අහලා කන හුරු වුණොත් ශ්‍රවණය එයාට සැබෑ වයලින් ආදී හොයාගන්න බෑ. ඒක නිසා අපි ඒක උගන් අධ්‍යාපනයේදී පාවිච්චි කරන්නේ සැබෑ වයලින්. නමුත් ෆිල්ම් එකකදී නිර්මාණයකදී අර වගේ එකක් පාවිච්චි කරනවා. හැබැයි මේක ඔරිජිනල්. ඒකයි මම මේ කිව්වේ මේකේ නම හෑන්ඩ් සොනික්.
ඔය තොයිලෙකට උනන් නරක නෑ ඔය යක්කු හැඩයට උනන් බයනවා. ඒ කියන්නේ මේ අමුතු හැඩයක්ද මේක මොකෙද්ද දන්නේ නෑ සතෙද්ද දන්නේ තෑරෙ මේක එහෙම බය වෙන්නේ. ඔව් අර ඔබ වයලිනිය ගැන කීවා අපේ රටේ ඉහළම මට්ටමේ වයලින් වාදකයන් කීප දෙනෙක්ම ඒ ලයිස්තුවක් හැදුවොත් ඉන්නවා සෑහෙන ගාන විශිෂ්ට ගායකයන් බවට පත් වෙලා තියෙනවා. හොඳ වයලින් වාදකයන් වෙනත් තවත් වාද්‍ය ශිල්පීන් දැන් අපි නම් වශයෙන් කීවට කමන්නේ අපේ ආචාර්ය වික්‍රත්නායකයන් විශිෂ්ට වයලින් වාදකේ ටී එම් ජයරත්නයන් විශිෂ්ට වයලින් වාදකේ මොවින් පෙරේරා අමරසිරි පීරිස් හොඳ විශිෂ්ට වයලින් වාදකේ මර්වින් පෙරේරා බණ්ඩාරතාවුද ඇති අපේ අමරදේව සර් අමරදේව මහත්මයා ඔව් විශාල පිරිසක් ඉන්නවා. ඒ වයලීනේ කියන්නේ මම පුදුමාකාර අපේ ඩීඩී ගුණසේන පුදුම භාණ්ඩයක් එකක් නේද වයලීනේ පුදුම මිහිර. ඒක වෙස්ට් එකෙත් තියෙනවා ඊස්ට් එකේ දෙකම තියෙනවානේ බටහිර මේක දෙකටම. හොඳයි සවන් දීම ගැන අප කතා කරමින් ඉන්නේ ජයමලි ජයසිංහ මහත්මිය ප්‍රධාන වාග් චිකිත්සකවරිය කොළඹ ජාතික රෝහලේ. සත්‍යමත් මම කියන්නේ කල්පනා කරේ දැන් කත්තණය සහ භාෂා චිකිත්සාව කත්තණ භාෂා විෂය කියන එක මෙතන හරි දෝලනයක් මම දැක්කා. ඉතින් කරුණාරත්න අබේසේකරයන් ඒ භාෂා අමරසිංහයන් සමා වෙන්න ඕනේ. මහත්ම පැහැදිලි කරන වෙලාවේදී ඒක කියන වෙලාවේදී භාෂණ හරඹේතර භාෂා සංකලනය ඒ දේවල් අපිට ඇසීමත් එක්ක කුඩා කල සිට ආපු දේවල් ඒ පුද්ගලයන්ගේ තුළ නිර්මාණය වූ හැකියාවන් ගොන්නක් කියන එක. එතකොට මොකද කතන හා භාෂා විෂයේදී අපහසුතා වෙනකොටත් අපහසුතා නැති අවස්ථාවලදී මේ හැකියාවන් වල ඇගෙයීම් කරනවා. වැඩි හොඳ වැඩියට හොඳ කර ගැනීම සඳහා වඩාත් හොඳ කර ගැනීම සඳහා. ඉතින් මෙතන ඇසීම ඒ පුද්ගලයාගේ ඒ ආකල්පය ඒ සංවර්ධනය කිරීම සඳහා දරුවා මව් කුස ඉඳලම අහගෙන ආපු දේවල් ඒ ලියපු දරුවා. මොකද අපිට කලලයේ වර්ධනය වෙච්ච අවස්ථාවේ තමයි මුලින්ම ඉඳලාම අපි අහගෙන ඉන්නේ මව් කුස තුළ ඉඳලා. ඉතින් ශ්‍රවණය ඇහුම්කන් දීම ඇසීම කියන එක තමයි වැඩි කාලයක් තුර පුද්ගලයා කෙරෙහි තිබුණු හැකියාව වෙන්නේ. මොකද කලලයේ වර්ධනය වීමත් සමගම ඇසීමත් ඉසීම යම් අවස්ථාවක ඇතිවීමත් එක්කම මව් කුස තුල දීම පටන් ගන්නවා අහන්න. එතකොට ඒ තුලින් ඇතිවෙන සංකල්ප ආකල්ප භාෂා හරඹය ඒ උගත් දේවල් දරුවා පරිසරයට කියනවා. මෙතෙන්දී දැන් ඉස්සෙල්ලා මම පැහැදිලි කරේ ඔක්කොම ඇත්තටම කණේ ආබාධයක් නැතුව. දැන් මෙතන අපි කියමු කණේ ආබාධයක් තිබුණා කියලා නම්. කණේ ආබාධයක් තියෙන අවස්ථාවලදී අර මෙතුමිය පැහැදිලි කළා වගේ හඳුනා ගැනීම අපි කරනවා. ඉතින් හඳුනා ගැනීම කරන්න දරුවා වටේ ඉන්න අය. සංගීතමය හැකියාව, කතාවේ හැකියාව, ලිවීමේ හැකියාව, දරුවාගේ තියෙන හැකියාවන් වර්ධන අවධි තුල මැන ගැනීම අවශ්‍ය වෙනවා. පළවෙනි වචන කතා කිරීම වචන වයස අවුරුදු 1 වෙනකොට විෂයට අදාළව කිව්වහම දරුවාට ඒක ඇහෙන්න ඒ තුලින් ඉගෙනුම තව වැඩි වෙනවා. ඉතින් මෙතනදී ඇහෙන්නේ නැත්තම් ඉතින් අපි ජාතික රෝහලේ අපිට අවුරුදු 12ට වඩා අඩු අයට අපිට සේවය සැපීමට නොහැකි. ඒකට ළමා රෝහල තියෙන සඳහා. ඉතින් අපිට අපි සමස්තයක් වශයෙන් කතා කරාම කතන හා භාෂා දෝෂත් එක්ක ඇලෙනු මේ සවන ඇසීම ඇසීමේ හැකියාව ජීවිතයේ පුද්ගලයාගේ දීර්ඝ කාලයක් තුළ එන එකක්. මේක හරියාකාරව මැන ගැනීමත් අපහසුතා හඳුනා ගැනීමත් අවශ්‍ය වෙනවා අපහසුතාවේ අවම කරගෙන ජීවිතය ගත කරන්න. ඒකම කතන හා භාෂා විෂයේදී මෙතන සංගීතය හඬ පාවිච්චියේදී ඒව තීව්‍ර කරගන්න ආකාරය අදහස් ප්‍රකාශ කිරීමේදී ඒ අදහස් කියන්න ඕනේ ආකාරයේ අපහසුතා මගහැරීම. ඒ කියන්නේ ලෙඩ දුක් නැතුවත් සාමාන්‍ය සමාජයේ තියෙන දැන් අපි ඒ අතන වර්ග හතරක් පැහැදිලි කරා වගේ විවිධාකාරයි. විවිධ අවස්ථාවලට ගැළපෙන ආකාර විවිධයි. ඒ සඳහා සවන ඇසීම ඉතාම වැදගත් වෙනවා වගේම තමයි අපිට කර්ණ දෝෂය ආව වෙලාවට ඒ කියන්නේ කන ඇහෙන්නේ නැති වෙච්ච වෙලාවට
හඳුනාගත්තා වගේම කර්ණ උපකරණයන් මෙතුමියන් දුන්නට පස්සේ ඒකට අර මම මුලින්ම පැහැදිලි කරා වගේ අපි අහන්න පුරුදු වෙන්න ඕනේ. මේකට ලෝකේ නම් විවිධාකාර වෘත්තියන් ඉන්නවා. කතනහා භාෂා ස්පීච් ඇන් ලැන්ග්වේජ් පතොලොජිස් කියලා කියනවා. ඒගොල්ලන්ට අමතරව ස්පීච් ඇන් ලැන්ග්වේජ් තෙරපිස්ට් ටෙක්නීෂියන්ස්, එතකොට ඔඩිටරි වර්බල් තෙරපිස්ට්, ලිස්නින් තෙරපිස්ට් කියලා ලෝකේ විවිධාකාර විෂය වෘත්තියන් ඉන්නවා. දැනට ලංකාවේ මේ වෘත්තියන් ඔක්කොම එක කැටි කළ තමයි ස්පීච් තෙරපිස්ට් විදිහට කතන හා භාෂා චිකිත්සක යන් විදිහට මේ වෘත්තිය තියෙනවා. ඉතින් මෙතනදී හියරින් ඒඩ් එකක් පාවිච්චි කරාම අපිට ඇහෙන්නේ නැත්තම් අපිට පෙනෙන්නේ නැත්තම් අපි කණ්ණාඩි දානවා. හැබැයි හියරින් ඒඩ් එකක් දාන්න අපි ලැජ්ජයි. ඒක නොවෙන්න ඕනේ. අපි දෙන්න ඕනේ පණිවිඩයක් එක. ඒ හියරින් ඒඩ් එකක් කර්ණ සංකේ කර්ණ උපකරණයක් දාපු අවස්ථාවේදී අපි අකමැති ගොඩක් වෙලාට, මොකද වටේම තියෙන සද්ද ටික ඇහෙන්න පටන් ගන්න නිසා. ඒවා කර්ණ විශේෂඥවරු ඉන්නවා ඒවට මේ ඒවා හදලා දෙන, ඒ කියන්නේ ඒ තත්ත්වයන් පාලනය කරලා ඒවා කාර්මිකව හදලා දෙන ප්‍රමාණවලින් පසුව ඇහෙන්න පුරුදු පුහුණු කර ගැනීමක් අවශ්‍ය වෙනවා. ඒ වගේම මෙතන කොක්ලියර් ඉම්ප්ලාන්ට් එක පැහැදිලි කරයි අපේ විශේෂඥ වෛද්‍යතුමිය. කර්ණ ශංක බද්ධය, කර්ණ ශංකයේ විතරක් ආබාධයක් තියෙනවා නම්, ඒ කියන්නේ අර කිව්වේ අර කැරකිලා තියෙනවා වගේ කියලා මුලින්ම අපි එක මෙන්න පොඩක් පේනමුද, මෙන්න මේ නැ මේක පේන සමීප රූපයක් පේනවත් වටින සමීප, මෙන්න මෙතන මේ මෙතන විතරක් අපහසුතාව. මේක ඇතුලේ තියෙන චූටි කෙඳිති තියෙනවා කියලා කිව්වා. ඒවයේ ශබ්ද වැඩිමත් එක්ක කියන්නේ මම. ඔව් දැන් මේ කර්ණ ශංකය දැන් මේ සමීප රූපේ පේනවනේ. අපේ කර්ණ ශංකය අතේ තියාගෙන ඉන්න පින්නවට පෙන්වන්න පුළුවන්. මේ තියෙන්නේ කර්ණ සංකේ ගොළු බෙල්ල වගේ තියෙන්නේ. එතකොට මෙතනින් තමයි මේ යන්නේ මේ දණ්ඩ වගේ. මේ තියන්නේ ස්නායුව. මේ යන්නේ මොළේට ස්නායුව. එතකොට දැන් මේකේ ආබාධය ස්නායුව හොඳ නම් ඉතුරු හරිය මොළේ හොඳ නම් අපිට පුළුවන් කර්ණ සංක බද්ධයක් කරන්න. මේකේ ඉන්න මම මේ වලහෙකුත් කර්ණ සංකේ බද්ධය කරගෙන ආවා. කර්ණ සංක බද්ධය කරන්නේ කර්ණ සංකේ පමණක් අපහසුතාවයේ තියෙනවා නම් තමයි. එතකොට මෙතෙන්දී කලින් ඇහිලා නැහැ දරුවට. ඇත්තටම මට මතකයි 2004 නේද මම අපේ ලංකාවේ 2004 ජනවාරි 22 වෙනිදා තමයි පළවෙනි කර්ණ ශංක බද්ධය කරේ මේ මේ රටේ. එතකොට ඒ සඳහා වාක් චිකිත්සකුණෙත් මම මේ කතන චිකිත්සාව සැපයුවේ. මට මතකයි ඒ දරුවන් දැන් අද වෙනකොට අවුරුදු 15ක් විතර මං හිතන්නේ හරිය ලොකු දරුවන්. එතකොට මෙන්න මේ කොටස විතරක් මෙතුමියලා ශල්‍ය වෛද්‍යවරුන් සවිකල පසු චිකිත්සක ක්‍රම අවශ්‍ය වෙනවා දරුවාට ඇහෙන්න පුරුදු කරන්න. හැබැයි මාසකට පස්සේ ස්විච් එක ඔන් කරන්නේ. ඒ ස්විච් එක ඔන් කරන වෙලාවට මේ ලොකු කරදරයක් දැනෙනවා. අර ඔබතුමා කිව්වා වගේ නිහඬතාවයේ රස දන්න කෙනාට හඬ ආවහම හරිම හිසරදයක්. ඉතින් හිමින් හිමින් තමයි ඒ ශබ්ද අපි හඬ පුරුදු කරන්නේ. ඉතින් මෙතනදී කර්ණශංක බද්ධයට අකමැති අයත් ඉන්නවා. ඉතින් අපි දෙන්න ඕනේ පණිවිඩයක් ඇතරම. මොකද මම දන්න වැඩිහිටියෙක් හිටියා කර්ණශංක බද්ධය කරන්න කියලා නියම කරලා තිබුණාම මට එපා කියලා එයා අතින් පයින්ම කියනවා කවදාවත් එපා. මොකද එයා හොඳ ආටිස්ට් කෙනෙක්. මේ හය සංගබෝඩ අයස් මහත්මා බලාගෙන ඉන්නවා නම් මේ ගැන සතුටු වෙයි. එතුමා අර කිව්වා වගේ ඔබතුමා ඉස්සෙල්ල පැහැදිලි කළා වගේ ශබ්ද නිස් මෝටර් බයික් එකක් එළවනවා. ඒ ශබ්ද පරාසයන් තමන් ආග්‍රහණය කරගත් ආකාරය නිසා. එතකොට ඒ වගේම තමයි ඒ පරිසරය වෙනස් වුණාම ශල්‍ය කර්ම වලින් පස්සේ අපිට උදව් කරන්න පුළුවන් කතන චිකිත්සාවත් එක්ක ඒවට යෙදවීමත් මේ මෙතුමියන් හරහා ඒවට ඒ ශල්‍ය කර්මයක් කරන්න කිව්වා හරි අපහසුතාවයක් දැනුණා හරි ඒ සඳහා යොමු වීම හරි වැදගත්. යොමු වෙන්නේ නැති තැන සවන් දෙන්න නොහැකියාව නිසා හැබැයි අනිත් හැකියාවන් එක ජීවිතේ රඳව ගන්න. ඔව් ඇහුම් දන්න කියන කෙනෙක් කියන දේවල්ට ඇහුම්කන් දෙන්න පුරුදු වෙන්න ඕනේ. සවන් දෙන්න සමහර විට ගණන් ගන්න නැහැ. දෝත්තරලා දෝත්තර නෝන්ලා දෝත්තර මහතුරු දන්න මොනවද අපි ඇහුම්කන් දෙන්න කැමති නැහැ. එහෙම අයත් ඉන්නවනේ. ඒ ඇහුම්කන් දීමේ කතන්දරය වෙනම එකක්. මේ සවන් දෙන්න සූදානම් නැති කෙන තව කෙනෙකුට මේ එහෙම අය ඉන්නව නේද මහානා මහතේ? අනිවාර්යෙන්. ඒ අනිවාර්යෙන් කියන්නේ මොකද්ද? ඒ කියන්නේ නෑ ඒ කියන්නේ මොකද්ද? එහෙම කියන්නේ ඒ එහෙම 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 කියන්නේ ඒ මොකද? දැන් ඔබතුමා සෞන්දර්ය විශ්වවිද්‍යාල නේද වැඩ කරන්නේ? ඔව්. ඔව් කියන්නේ මොකද? දැන් ඕ වගේ
මේ කතා කරන්න දෙන්නේ නැහැ. ඒ කියන්නේ සවන් දෙන්න සූදානමක් නැහැ. එයා කියන දේම අහන්න ඕනේ. ඔව්. දැන් අතරමැද කඩා පැනලා දැන් අමරසිංහ මහත්තයා එක්ක කතා කරගෙන ඉන්නවනේ වචනෙන් වචනෙට පයින්නවා. ඒ කියන්නේ මං සූදානම් නැහැ අමරසිංහ මහත්තයාට සවන් දෙන්න. ඒ සවන් දීමේ කුසලතාව පුහුණු කරලා නැති අය. ඒගොල්ලෝ මේ sannivedana ක්ෂේත්‍රයට ආපුවම බරපතල ප්‍රශ්න වෙනවා. ඒ කියන්නේ ඒ කාටවත් ඇහුම් කන් දීලා පුරුද්දක් නැහැනේ. එයාම කතා කරලා තමයි පුරුද්ද. ඒකත් බරපතල ප්‍රශ්නයක්. අපිට අමතුමක් තියෙනවා. අයිබෝවන් අපි සවන් දෙන්න සූදානම්. අයිබෝවන් කතා කරන්න. ඔව්. මේ වැදගත් කරුණු තුනක් කියන්න කැමතියි. එකක් තමයි අපි දන්නවා ඕනම කෙනෙක් ගේ මව් කුසේදී ඒ දරුවට දෙමව්පියෝ පාරචරය කතා කරන එක ශබ්ද ඇහෙනවා කියලා වෛද්‍යතුමියක් දන්නවා. ඒ හින්දා මව් භාෂාව භාවිතයේදී තමන්ගේ මව් භාෂාව තුළින් ඒ ඉදිරියේදී ඉතා වැඩකටයුතු ගොඩක් කරන්න පුළුවන්කමක් තියෙනවා. ඒ පරීක්ෂණයක් කරලා තියෙනවා. ජාතීන් දෙකක දෙන්නේ බඩුවෙත් බිහි වුණාම විනින් රටක ගියාම එයාට කතා කරන්න ඇහෙන්නේ ශබ්දයේ පිළිබඳ ගැටලුවක් ඇවිල්ලා මව හෝ පියා ළඟට ගියාම ඒ මව් භාෂාවෙන් කතා කිරීම හැකියාව වුණා. ඒ හින්දා වැදගත් කරුණක් තමයි කුස තුළ ඉන්න දරුවට ඇහෙන භාෂාව මව් භාෂාව විදියට දිගට ගියාම සාර්ථක වෙනවා. දෙවෙනි කරුණ තමයි අපි දන්නවා බොහෝ අය දැනට ශබ්ද දූෂණයක් ලෝකේ තියෙනවා රටේ විශේෂ ලංකාවේ. ඒ ශබ්ද දූෂණය පිළිබඳ මං හිතන්නේ හසන්ත මහත්තයා දන්නවා. අපිට දකින්න කැමති නැති දෙයක් ඇස් පියාගෙන ඉන්න පුළුවන්. පේන්නේ නැහැ නේද උකට දරුවන්ට අතින් වහන්න. නමුත් මේ නිර්මාණයේදී ලෝකේ කනට කන වහගන්න ක්‍රමයක් ආවේ නැහැ. ඒක හරි ලොකුම අඩුපාඩුවක් විදියට මම හිතන්නේ. දෙවෙනි එක තමයි අපේ විශේෂඥ වෛද්‍යතුමා දන්නවා මම මාධ්‍යේ රූපවාහිනියේ කිව්වා බොහෝ අය කන් සැප ගන්න යනවා. ඒ කියන්නේ කනට යම් යම් දේ දාලා කරකවනවා. ඕදරාගෙන ඉන්න දරුවොත් මොකද කරන්නේ කනට යම් යම් දේ කරකවනවා. නමුත් දැන් කනේ විවෘත වෙලා තියෙනවා පරිසරේ බාහිරට. ඕනම සද්දයක් ඕනමකට එන්න ඒකම කනේ අර වැටි වැටි තියෙන හින්දා අර පිටියක හිලක් තිබුණොත් සතියෙන් දෙකෙන් වැහෙනවනේ. හොඳ වෙලාවට අර කට්ට තියෙන හින්දා එකපාරට කන වැහෙන්නේ නැහැ. නමුත් ඒක ඉවත් කිරීම පිළිබඳ අපි අතීතයේ සිට මම ආයුර්වේද වෛද්‍යරෙක් විදිහට අපි යම් කිසි තෙල් එහෙම යොදලා ඉවත් කිරීමට දක්ෂතාවයක් තිබුණා. නමුත් මෑතකදීත් ඒක පිළිගැනීමක් තියෙනවා. විශේෂයෙන් මේ අවස්ථාව කරගන්නවා ශබ්ද දූෂණය සහ දරුවන්ට ඒ වැඩි හිටියෝ නොඑක් දේවල් දැන් ඉඩොට්ටක් ගත්තොත් එක්කෝ කන් ඇන්ද එහෙම නැත්නම් වෙනත් උපකරණ කම් මොකද කොටන් බටන් ඕ අරගෙන කරකවන්න ගමන් දරුවෝ කරන්නේ මොකද ඒකෙන් එනවනේ පොඩි ආස්වාදයක් එනවනේ නේද ඇස් දෙකෙන් පුංචි කරලා ඉතින්දි කන් සැප ගන්න යනවා. විශේෂයෙන් අපි යෝජනා කරනවා රටවැසියන්ට යම් කිසි ක්‍රමවේදයක් කියන්න දරුවන්ට දැන් රූපවාහිනිය නම් වහන්න. ශබ්දයෙන් ඒවා දැන් බස් රථවල හැමතැනම වෙන ශබ්ද පිළිබඳ පාලනයක් රටට දෙන්න ඕන. විශේෂයෙන් මේ සමහර වැඩසටහන් වලදී අපි දන්නවා ශබ්දයේ මේ විශේෂ සංගීතඥයෝ ඉන්නවා ගැළපෙන්නේ නැති ශබ්ද ඒ දවස පුරා යොදනවා. දැන් උදේට යන්න ඕන ශබ්දයක් නෙමෙයි දවාට යන්න. දවාට යන්න ඕන ශබ්දයක් උදේ දාන්න. රැයට යන්න ඕන එකක් උදේ දාන්න. ඒ හින්දා මං හිතන්නේ බුදුරජාණන් වහන්සේ කියනවා ශ්‍රවණය අපේ ඉන්ද්‍රිය පහේ වැදගත්ම තැනක්නේ පංචේන්ද්‍රියෙන් වැදගත්ම එකක්. ඒකට දීලා තියෙන තැන පිළිබඳ ආරක්ෂාව මදි. අපි සැරයක් කරුවන් මේ ෆෝන් භාවිතය පිළිබඳ. දැන් ඒක මේ සබ්ජෙක්ට් එක යන කතන්දරයක්. ඩයලොග් කියලා වචන හිටන් තියන්නේ මේ හින්දා මේ අවස්ථාව විශේෂයෙන් වැදගත් විද්‍යුතුන් කට්ටියක් ඉන්නවා විශේෂයෙන් කරන පිළිබඳ විශේෂඥ තුමිය ඉන්නවා. ඒ හින්දා අපි ජනතාවට කියනවා කනට මේට වැඩිය මිහිරි වෙන ඒකම අර කන් සැප ගන්න එකට තහංචි දාලා මේ ඔස්සේ අපි ගමනක් යන්න ඕන. ඒ හින්දා අනිත් එක තමයි කන තියෙන පොට්ටේ. ලංකාවේ මං හිතන්නේ හතන්ත පිළිගන්නවා පොට්ට ඇතුළ ඇරලා බැලුවොත් පුළුවන් උරේ බැලුවොත් ඇතුළ ගන්න දෙයක් නැහැ. ඒ හින්දා අපි අද ඉඳලා යෝජනා කරන මේ කන තියෙන පොට්ටේ විශේෂයෙන් පොට්ටයක් තියෙනවනේ බෙල්ලට ඒ ගැනත් උනන්දු වුණොත් අපිට දරුකල සහ අනාගතයේ නිරෝගී කර්ණ ශ්‍රවණයේ තියෙන හොඳ ශබ්ද අසන රටක් ගොඩනගා ගන්න පුළුවන් වෙයි. බොහොම ස්තුතියි වටිනා අදහස් පෙළක් මං කටහඬින් අඳුරගත්තේ ආයුර්වේද විශේෂඥ වෛද්‍ය නන්ද විජේරත්න මහත්තයා කතා කළේ හරි වටින අදහස් ටිකක් නේද. අපි සවන් දීම ගැන කතා කරමින් ඉන්නේ. මට අවසර දෙන්න පාලක මැදිරිට යන්න අනුග්‍රහක බවතුන්ගේ පණිවිඩ කිහිපයක් සඳහා. සිදිසි සරසර
විඳින්න දොරින් දොරට දොර මඩලාවයි. සවන් දීම ගැන අද දොරමඩලාවෙන් අපි කතා කරන්නේ. මේ පණිවිඩයටත් පොඩ්ඩක් සවන් දෙන්න පුංචි මතක් කිරීමක් තියෙනවා. පූජ්‍යපාද ඕලන්දේ ආනන්ද ස්වාමීන් වහන්සේ කියන දොරමඩලාවේ සම්පත්ධාරි ස්වාමීන් වහන්සේ නමක් මේ වැඩසටහනටත් වැඩම කරලා තියෙනවා. මේ ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ විශේෂ කටයුත්තක් සිද්ධ වෙනවා. ස්වයං චරිතාපදානේ නිකුත් වෙනවා මාර්තු මාසේ 28 වෙනිදා ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී සවස 5ට තමයි සිද්ධ වෙන්නේ. වසර 40කට අධික කාලයක් උන්වහන්සේ ලංකාවේ වැඩ ඉන්න ඕලන්දේ ආනන්ද හාමුදුරුවෝ කියපුවාම බොහොම ප්‍රකට ධර්මදර විනයදර ගෞරවනීය ස්වාමීන් වහන්සේ නමක්. උන්වහන්සේ තමයි අර ඡායාරූපයේ ඉන්නේ සුදු හාමුදුරුවෝ ඈ ඕලන්ද ජාතික ස්වාමීන් වහන්සේ නමන විශේෂ චරිතයක්. බොහොම ඉහළ මට්ටමේ ධර්ම ඥානයක් තියෙන ස්වාමීන් වහන්සේ නමක්. උන්වහන්සේගේ චරිත කතාව තමයි පොතක් හැටියට නිකුත් වෙන්නේ. මාර්තු මාසේ 28 වෙනිදා ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී මේ කටයුතු සිද්ධ වෙනවා සවස 5ට. ඒ කටයුත්තත් මතක් කරන්න හේතුණ අපේ මාතෘකාව සවන් දීම. කරුණාරත් අමරසිංහ මහත්තයා. ඔව් මේ හසන්ත, දැන් මේ මම මේ කියන කාරණේ ඇහුවොත් පුදුම හිතෙයි. දැන් මම දන්නේ නැහැ මේ මහානාම අද මෙතන අපේ සම්භාව්‍ය සාහිත්‍යයේ ශෘති රම්ය භාවය ගැන කතා කරයි කියලා. විශේෂයෙන්ම මේ උත්සරණේ නාලාගිරි දමනේ කියන්නේ මම හිතන්නේ ඒක තමයි මේ පැරණිම තිරනාටකේ ඒ කාලේ සිනමාවක් අරගම එක මොකක් කර නැති කාලේ තිරනාටකය ඇල්ලලා 11 වෙනි ශතවර්ෂ පොළොන්නරු කාලේ විද්‍යා චක්‍රවර්ති. ඉතින් ඇත්ත ඒ මහනම් පැහැදිලි කරපු ඇත්ත කනට තමයි ඒ කාලේ ලිව්වේ. මොකද මේ අහගෙන නීටි සාක්ෂරතාව නැති හින්දා අහගෙන හිටියා. අකුරු ඉගෙන ගත්ත කෙනෙක් මේ අහගෙන ඉන්න පුළුවන් විදිහට කර්ණ රසායන වෙන්න එපැයි. ඒ වදන් යෙදුම් එහෙම භාවිත කරන්න ඕනේ ඒ විදිහටයි. බොහොම මේ පද සංඝටන ගීතාත්මකව කරන්න ඕනේ. දැන් අපි බලමු මේ ශ්‍රුති රම්මේ භාවය කොච්චර වැදගත්ද. අද ඒ ශ්‍රුති රම්මේ භාවයට මොකද වෙලා තියෙන්නේ කියන එක ඒකට පොඩි මේ තුලනාත්මක මේ නිදර්ශනය දැක්වොත් හොඳයි කියලා මට හිතෙනවා. දැන් මම මේ මම දන්නේ නැහැ මහානාම මේක කියයි කියලා. මම ඒකයි මේ හදාගෙන ඇවිල්ලා තියෙන්නේ. දැන් මේ මුත්සරණේ නාලාගිරි දමනේ විස්තර කරන තැන බලන් කොච්චර ලස්සනයිද කියලා. ඒ මම නැහැටි හරි ලෝන් ෂොට් එකයි ක්ලෝස් අප් එකයි දූරදර්ශනයයි සමීප දර්ශනයයි. ඈත ධූලින් වැසී ගිය ඇත් රජය මෑත සවනක් බුදුරසින් සැදී ගිය බුදුරජාණෝය ඈත කෝපෙන් රත්ව ගිය යවටක් වැනි ඇස් ඇති ඇත් රජය මෑත කරුණාවෙන් තිත්ව ගිය නිල් මහනෙල් පෙති පරේණ ඇස් ඇති බුදුරජාණෝය ඈත එබු එබු පයි මහපොලෝ පලාපියන්නාක්ෂේ දිවන ඇත්තරිය මෑත එබු එබු පයින් මිහිකත සනහ සනහා වඩන බුදුරජාණෝය. එහෙම තමයි ඒ බුත්සරණ විදුසක්විත ලියලා තියෙන්නේ ශ්‍රුති රම්ය බස. අපි මේක කාට හරි කිව්වොත් එහෙම දැන් අපි විභාගවලදී දෙනවානේ සම්භාව්‍ය සාහිත්‍යයෙන් කොටසක් දීලා කියනවා මේක සරල විදිහට ලියන්න කියලා. අපි පොඩ්ඩක් මේක සරල විදිහට එහෙම ලියපු අවස්ථාව බලමුකෝ. අරකම ඈත දූවිල්ලෙන් වැහිච්ච ඇත් රජාය මෑත හය පාටකින් බුදුරැස් විහිදෙන බුදු හාමුදුරුවෝය ඈත කේන්තියෙන් රතුුණු යකඩ ගුලියක් වගේ ඇස් තියෙන ඇත් රජාය මෑත කරුණාවෙන් තෙමිච්ච නිල්මානෙල් පෙති පරද්දන ඇස් තියෙන බුදු හාමුදුරුවෝය ඈත මහපොළොව
බලන්න වගේ අඩි ඔබ ඔබා දුවන ඇත්සජාය. මෑත පොළොව සැනසෙන විදිහට අඩිතයේ තියාවඩින බුදු හාමුදුරුවෝය. තැ මේක අපි වර්ධමාන එම් භාෂාවට දැම්මොත් එහෙම මහිතන්නේ හොඳට අර සුතුරම් මේ භාව මේ මැනගන්න පුළුවන් වෙයි කියල මට හිතයෝ. වර්තමානයේ මහිතන් ඕක දැන් අනාගතයේ මව් භාෂාව වෙන්න තිඩ තියෙනවා දැ ළමයි මේ දැම්මං ඊළඟට ඉදිරිපත් කරන්න යන ඒ භාෂාවෙන් අනාගතයේ නම කතා ගෙටි කතා කවි සිින්දු ඔක්කොම ලියවේ. ඇත දස්තුවලින් ෆුලී කවරච්ච එලිෆොන් කින් මෑත සික්ස් කල ශයින් වන ලෝඩ් බුද්ධ ඇත ඇංග්‍රී නිසා හීට් පෙච්ච අයන් බෝල්ස් වගේ ඇස් තියෙන එලිෆොන් කින් මෑත වෙට්වෙච්ච බ්ලූ ලෝට ස්පෙටල්ස් වගේ කයින් අයිස් තියෙන ලෝඩ් බුද්ධ ඇත ස්ටෙප් එක ග්‍රවුන්ඩ් එක බ්ලාස් කරන්න වගේ රන් එක දෙන එල්ෆොන් කින් මෑත ස්ටෙප් එකෙන් ස්ටෙප් එක ග්‍රවුන්ඩ් එක හර්ට් නොකර කූල් එකේ වෝක් කරන ලෝඩ් බුද්ධ ඔන්න අර ශෘතිරම්ය භාෂාව වර්තමානය වෙනකොට ශෘතිරම්ය වෙන හැටි දැන් ශ්‍රවණය ගැන ඔබට කතා කර හැකි ඔහොම නිදසුන්නන් අප්‍රමාණව තියෙනවා නේද? ඔය මලගිය ඇත්තු බස ගැනත් අමරසිංහ මහත්තය වරක් ඒක වරක් මේ දොරමඩලාවේ මතකද නැහැ? ඒකක් තියෙනවා. පොඩ්ඩක් කියන්න. ඔන්න කියන්න බැරි කමක් නැහැ. මේ බොහොම කලකට පෙර මම දැන් අවුරුදු 10කට 12කට පෙර දොරමඩලාවේ කිව්වා. මේක මේ මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ මළගේ ඇත්තෝ මළවුන්ගේ අවුරුදු දා පොත් දෙක ඉතාමත්ම කාව්‍යමය භාෂාවක් උපයෝගී කරගෙන ලියාපු තාම රමණීය ගද්ද කාව්‍යයක්. දැන් මේ මළවුන්ගේ අවුරුදු දා පොතෙන් එක්තරා අවස්ථාවක් සරච්චන්ද්‍රයන් මවලා තියෙනවා මේ වසන්ත කාලේ. එක ප්‍රධාන චරිත දෙක දෙවන්දුරා සංවි නොරිකෝ සං. එක වසන්ත කාලයක නොරිකෝ සං තනි කරලා දෙවන්දුරා සං තමාගේ මව් රටට එනවා. ඒ වසන්තේ ගත වුණේ හුදකලාව නොරිකෝ සං. අන්න ඒ මොහොත තමයි සරච්චන්ද්‍රයන් අර රමණීය ගද්‍ය භාෂාවෙන් ග්‍රහණය කරලා කියන්නේ. ඒක මෙහෙමයි ලියලා තියෙන මුලින්ම. එදා රාත්‍රියෙහි රුප්පාවල හිඳගෙන ජී ගයමින් රමණය කළ නුවරුන් අතර ප්‍රීති ප්‍රාමෝද්‍යයෙන් විසඥ වූ කලක් මෙන් නිහඬව ඔහු සමග සක්මන් කරමින් හුන් වේලෙහි අප දෙදෙනා සුපින්න ලෝක සැරිසරන්න උන්සේ පෙනුණද මතුමත්හි කුමක් වෙතත් යොවුන් වෙහි මට මේසා ආස්වාද විඳින්ට ලැබීම මහත් භාග්‍යයක් ඇයි මම කල්පනා කළෙමි. ඒ සරච්චන්ද්‍රයන්ගේ අර රම්මීය ශෘති රම්ය ගද්‍ය භාෂාව අපි පොඩ්ඩක් වෙනස් කරමු. මේ විදිහට එදා රෑ ගස් යට ඉඳගෙන සින්දු කිය කියා රසවින්ද නගරේ මිනිස්සු අස්සේ සතුටෙන් මත් වෙලා වගේ කතාවක් බහක් නැතුව ඔහුත් එක්ක ඇවිද ඇවිද උන්නු වෙලාවේ අපි දෙන්න සිහින ලෝකෙක ඇවිද ඇවිද ඉන්නවාගේ පෙනුනත් ඉස්සරහට මොනවා වුනත් තරුණ කාලේ මට මේ විදිහේ රසයක් විඳින්න ලැබිච්ච එක ලොකු වාසනාවක් කියලා මං කල්පනා කළා. නරකමත් නෑ නේද? එච්චරවත් නෑ මහනාව. අපි තා පොඩ්ඩක් අපිට පල්ලෙහා වුණාට ඒගොල්ලන්ට ඉහළ එදා රෑ ගස් යට ඉඳ සින්දු ගගහ
ආතල්ලකේ හිටපු තවුමේ ජොලි පොරවල් ඉන්න තැන්වල රිංගලා නියම සොමියුයි සද්දයක් බද්දයක් නැතුව අපේ පොරත් එක්ක ගාට ගාට යන වෙලාවේ හරියට අපි දෙන්න දිව්‍ය ලෝකේ කරක් ගහනවා වගේ පෙනුණත් හෙට මොනනස් පැත්තියක් වෙලා ගියත් මේ ජොලි වයසේ මට මේ විදිහට සොමියේ ඉන්න ලැබිච්ච කොච්චර වාසනාවක්ද කියලා මං කල්පනා කළා. තා පොඩ්ඩක් අපි අපේ අනාගත මව් භාෂාවට එමු. එදා නයිට් ටයිම් එකේ ට්‍රීස් යට ඉඳගෙන සිං කර කර එන්ජෝයි කර ටවුන් එකේ මෑන්ස්ල පාස් කරගෙන ෆුලි හැපි මූඩ් එකේ ෆුලි සයිලන්ස් පිට බෝයි ෆ්‍රෙන්ඩ් එක්ක වෝක් කර කර හිටපු ටයිම් එකේ අපි දෙන්න ඩ්‍රීමි වර්ල්ඩ් එකක වෝක් එකක් දානවාගේ පෙනුනත් ෆියචර් රිසල්ස් මොනවුනත් මේ යං ඒජ් එකේ මේ විදිහට එන්ජෝයි කරන්න ලැබිච්ච මං කොච්චර ලකීද කියලා මට හිතුණා. අර සරච්චන්ද්‍රයන්ගේ ඔබ කිව්වාර සුත්‍රම් මේ භාෂාව තමයි අනාගතේ මෙහෙම ලියවෙන්නේ. ඒක ඉතින් ඉස්සර වශයෙන්ම වෙනවා වෙමින් පවතිනවා. මේ භාෂාවේ ප්‍රතිඵල භාෂා දෙක සංකලනය වෙලා ඉංග්‍රීසි සිංහල ඉංග්‍රීසි වැඩිපුර පාවිත්‍ය පවුල්වල දරුවන්ට කථන ප්‍රමාද කථන දෝෂ කථන උච්චාරණ ප්‍රශ්න එක්ක එනවා. උදාහරණය අවුරුදු 7ක විතර දරුවෙක් මට හම්බුණා කතා කරන හරි අඩුයි කතා කරන භාෂාව අපිට තේරෙන්නේ නැහැ හැබැයි ඉංග්‍රීසි සිංහල දෙකම මිශ්‍රණේ පුතේ ආච්චි අම්මකෝ කියලා මං ඇහුවා. ඉතින් බායි දරුවා කියනවා ආචි ඩොම්මා ඩොක්ටර් වෙන්ට් ආන්ටි. ආචි ඩොම්මා ඩොක්ටර් වෙන්ට් කියන්නේ ආචි වැටිලා ඩොක්ටර් ළඟට ගියා කියන සිංහල ව්‍යාකරණ මේ සෙන්ටෙන්ස් ස්ට්‍රක්චර් එක. ඒ කියන්නේ මේ 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 මොකද්ද මේ වාක්‍ය රටාව. වාක්‍ය රටාවේ හිටගෙන ඉඳගෙන ඒකට එබුවා ඉංග්‍රීසි වචන. දැන් හොයලා බැලුවම කතන සහ භාෂා සායනවලදී අපි ඒ හරහා පරිසරය හොයාගෙන තමයි කචන කතන චිකිත්සාවට පෙර රෝග විනිශ්චයක් කරනවා. ඉතින් මෙතන කතන දෝෂය උනේ අපි කියන ස්පීච් ඉමැචුරිටි එකාවේ මේ භාෂා දෙකම එක කණ්ඩායමක් දෙමෝපියොන් අච්චම සීයා එක පාර්ශවයක් ඉංග්‍රීසිම කතා කරනවා ඒ දරුවගේ. අනිත් පාර්ශවය සිංහලම කතා කරන. ඉතින් දරුව දෙපාර්ශවයම හැදිලා භාෂා දෙකේ ව්‍යාකරණ රීතිය මාරු කරා. මොකද දරුවා වචනේ බුවා සිංහල රීතියට. ආචි ඩොම්මා ඩොක්ටර් වෙන්ට් ආචි වැටිලා ඩොක්ටර් ළඟට ගියා. හැම වාක්‍යමේ දවල්ගේ අපි ඇසෙස්මන්ට් එක අගෙයීම කරනකොට හැම වාක්‍යයක්ම සිංහල රීතියේ ඉඳගෙන ක්‍රියාපදය පවා දෙවනි භාෂාවෙන් යෙදුවා. ඉතින් ශ්‍රුති නම්ය භාෂාවේ අනාගත ඒවා අපහසුතා එක්ක දැනට කතර සායන වලට එන අවස්ථා සුලභව ඇහෙන දේවල් වැදගත් දෙයක්. සුලභව ඇහෙන දේවල් ද භාෂාවක්. අපි ජපානයට ගියොත් අපට වැඩිපුර වටේම ඇහෙන්නේ ජපන් භාෂාවෙන් කතා කරන අය. චීනෙට ගියොත් චීනේ ඇහෙන්නේ චීන භාෂාවෙන් කතා කරන. ඉතා ඉක්මනින් මේ භාෂාව ඉගෙන ගන්නට පුළුවන්. මොකද ඇහෙන්නේ කඩේට බඩුවක් ගන්න ගියත් චීන භාෂාවෙන් තමයි ඇහෙන්නේ ඔක්කොම. ඒ භාෂාවේ මූලික පදනමත් හදාගත්තාම ඉතා ඉක්මනින් භාෂාව. අපි මෙහෙ ඉඳලා චීන ඉගෙන ගන්නවට වඩා චීන ඉගෙන ගියාම ඉතා ඉක්ම මාස 6කින් හොඳට චීන කතා කරන්න පුළුවන් වෙන හේතුව ඇහෙනවා. ඒ භාෂා ඇහෙන භාෂා අපිට බලපාන හැටි. ඔහොමම තමයි හසන්වන්ත ඇහෙන්නේ නැතිකොට දෙයක් ඉගෙන ගන්න නම් ඇහෙන්නේ නැති දරුවෙක්ගේ දෙමව්පියෙක් අවබෝධ කරගත යුතු ආකාරය. කන් දෙකම වහගෙන නම් වෙනත් භාෂාවක් ඉගෙන ගත යුතු නම් අපි දරුවට දෙන්න ඕනේ උදව්ව ඇහෙන්නේ නැති දරුවාගේ දෙමව්පියන් හඳුනාගත යුතු ඒ ආකාරයට. වෙන භාෂාවක් අපි ඉගෙන ගන්න ගියොත් අපේ කන් දෙකම ඇහෙන්නේ නැතුව කොහොමද අපිට උදව් වෙන්නේ? පැහැදිලිද? අපිට ඇහෙන භාෂා ගැන කිව්ව අපිට ඇහෙන ගීත අහන ගීත ගැන එහෙමත් කතා කරන්න පුළුවන් නේද විශේෂඥ වෛද්‍යතුමී?
මම ඉතින් උපකරණ ටිකක් ගැජට් ටිකක් පෙන්නන්නම්. දැන් මේ ජයමලී කියපු එකට මම එකඟයි. ඇත්තටම කිව්වොත් මේ අම්මලා තාත්තලා ඇවිල්ලා ලෙඩ කියනවනේ දැන් මම ළඟට ඇවිල්ලා. ඉතින් මේ අවුරුදු දෙකේ තුනේ ළමයාට ඉංග්‍රීසියෙන් තමයි කතා කරන්නේ. ඉතින් දැන් මට හොඳටම තේරෙනවා මේ කතා කරන ඉංග්‍රීසි හරි නෑ. ඒව මොන මොන කමකටවත් නෑ ඉංග්‍රීසි. එතකොට දැන් සිංහල කතා කරන්නෙත් නෑ ලොකු කමට. ළමයාට ෂෝ 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 කියනවා. ඉතින් එහෙම කියන්නේ නෑනේ ෂෝ ෂෝ කියලා. එහෙම නෙමෙයි දැන් හරියටම කර කුඩු ප්ලීස් ෂෝ යූ අයිය කියලා ඒ විදිහට හරි වාක්‍යයක් ගලපලා එහෙම නෙමෙයි. කම් කම් ගෝ ගෝ බල්ලන්ට කතා කරනවා වගේ දුර ඉංග්‍රීසි කතා කරනවා. එතකොට ළමයා දැන් සිංහල භාෂාව රසවත් නේ අපිට ප්‍රස්තාපිරුලක් දාලා ළමයාට පෙන්නලා කතා කරන්න පුළුවන් නේ. ඉතින් දැන් එහෙම මුකුත් නෑ. එතකොට අම්මා හොඳට දන්න භාෂාවෙන් තමයි දරුවට කතා කරන්න ඕනේ. එතකොට දරුවගේ භාෂාව සාරවත් වෙනවා. දැන් අපි දැන් උදාහරණයක් විදිහට අපි ගෙදර අපේ දරුවන්ට ඉංග්‍රීසි කතා කරේ නැහැ පොඩි කාලේ. මම නම් කිව්වේ ඉතින් පොඩ්ඩක් නිකන් බනින්නවත් බෑනේ. ඔකටම යූවි කියලා වචනේ විතරනේ තියෙන්නේ. නැද්ද? ඔබ මොකද කරන්න කියලා අහන්න බෑනේ. ඉතින් යූ යූ කියේ එහෙම නෙමෙයි අපේ භාෂාවේ උඹ කියන යූ කියන එකට 15 දුකද වචන තියෙනවා අපි. යූ කියන එකට. තාතෝ උඹ ඔබ රහිමේ කියලා අපි ගන්නලා බැලුවා. සෑහෙන ගොඩක් තියෙනවා. ඉතින් ඒවා අපේ භාෂාව ගොඩක් සාරවත්. හැබැයි ඒක තේරුම් ගන්න අර පිටරට යවන්නේ ද ගෝල්ඩන් රෙකෝඩ් කියලා අර වොයේජ් කියලා යානයක් ගිහී සූර්ය සෞරග්‍රහවලින් එළියට තෝරගත්ත භාෂාවල් ටිකයිනේ. ඒක දෙවෙනි අර දාලා තියෙන්නේ අපේ භාෂාව. මොකද සයන්ටිෆික් මෝස්ට් සයන්ටිෆික් ලැංග්වේජ්. හැම શબ્දයකටම අකුරක් තියෙනවා. හැම શબ્දයකටම අකුරක් තියෙනවා. ඕන කෙනෙකුට දැන් ඉංග්‍රීසි කියවනකොට BUT but PUT පුට්නේ. ඔව්. එතකොට ඉතින් අපේ භාෂාවේම නැන්නේ බය අපේ භාෂාවේ අකුරු දෙක කියවුවොත් එක වචනේ තියෙන්නේ. ලියන අකුරු ශබ්ද කරන්නේ. ඔව් එතකොට හෝඩි අකුරු වැඩි එක වෙනම දෙයක්. හෝඩි ඉගෙන ගත්තොත් එහෙනම් එතකොට මම කියන්නේ අම්මලා තාත්තලාට හරි ආඩම්බරයක් ඉංග්‍රීසියෙන් කතා කරන එක. මම දන්නේ කොහොම මේක හදන්නද කියලා. කොහොමරි මම මේ අපි පෙන්නමු මේ උපකරණ ටික. දැන් මේක අපිට පෙන්වන්න පුළුවන් නම් මේ කර්ණ ශංඛ බද්දේ ගැන ජයමලී මහත්මියත් කතා කරා. දැන් මේ පින්තූරේ අපි පෙන්වන්න පුළුවන් කර්ණ ශංඛ බද්දයක් කරපු මේ විදිහ. දැන් මේ ළමයාගේ මේ කර්ණ ශංඛ බද්දය කරලා කන පිටිපස්සේ හයි කරලා තියෙනවා. ඔය දැන් උපකරණය පේන විදිහ තමයි ඔය පේන්නේ මේ කන ඇතුළේදී. මගේ ළඟ ඉන්නවා මේ කර්ණ ශංඛ බද්දය කරපු පොඩි බෝනික්කෙකුත් සතෙකුත්. ඒකත් මට පෙන්වන්න පුළුවනි. මේ පෙන්නොත් වටිනවා. ඔව්. ඔය ඒකත් අපි සමීප රූපයක් පෙන්නමු. මේ දැන් මේ තියෙන්නේ මේ මේ චර්ණ ශංඛ බද්ධි කොටස් දෙකක් තියෙනවා. කන පිටිපස්සෙන් එන කොටසක්, ඉස්කබලට සවි වෙන අනිත් කොටස. මේක මේ දෙපැත්තම කරලා වගේ පේන්නේ. කන් දෙකම කරලා වගේ. කර්ණ ශංඛ බද්ධි දෙපැත්තම කරන්න පුළුවන්. දැන්ට කරන ළමයි කරපු ළමයි ඉන්නවා. එතකොට මේ අපි මේ පොඩි බලහෙක් තමයි මේ කෝලබයක් ඉන්නේ තමයි මේ පෙන්වන්නේ. කර්ණ ශංඛ බද්ධි කරලා. ඉතින් එතකොට අපි කර්ණ ශංඛ බද්ධියේදී මං කිව්ව අවුරුදු පහට ඉස්සෙල්ලා ඒක කරන්න ඕනේ කියලා පුළුවන් නම් පොඩි දරුවන්ට කරනකොට වැඩිහිටියන්ට අපිට මොලේ වුණ හැදිරකන් ඇහෙන්නේ නැතුව ගියා කියලා එයාගේ භාෂාමය හැකියාව තියෙනවානේ. ඕනම වයසකදී කරන්න පුළුවන්. පොඩි දරුවන්ට කරනවා නම් අවුරුදු පහට ඉස්සෙල්ලා ඒක කර්ණ ශංඛ බද්ධය අපි නොමිලේ රජී පාස රෝහල් වල කරනවා. හැබැයි ඒකේ මේන්ටනන්ස් වලට බැටරි ගන්න ඒ වගේ දේවල් වලට තනියෙන් මුදලක් වියදම් කරගන්න වෙනවා. නමුත් ඒක ඉතාම සාර්ථක ක්‍රමයක්. ශ්‍රවණාධාර වලට වැඩිය ඉතාම දැඩි ශ්‍රවණාබාධ තියෙනාට හොඳ ක්‍රමයක්. ඊපස්සේ දැන් අපි පෙන්නනවා නම් ශ්‍රවණාධාර ගැන. ශ්‍රවණාධාර ගැන කියන්නේ මොකද දැන් අපි ශ්‍රවණාබාධ අඳුරගත්තට පස්සේ ශ්‍රවණාධාර භාවිතා කරන්න ඕනේ. දැන් මේ ශ්‍රවණාධාර මම ගෙනල්ලා තියෙනවා මේ පෙන්නන්න පොඩි පොඩි ශ්‍රවණාධාර නිකන් මේ වගේ කන පිටිපස්සේ බලනින් දේවා. දැන් මේ චූටි ශ්‍රවණාධාර තමයි මේ දැන් මේ පින්තූරේ පෙන්නනවා නම් කන පිටිපස්සේ පළඳින ආකාරයේ අපිට පෙන්වන්න පුළුවන්. දැන් ඔය තියෙන්නේ කන පිටිපස්සේ පළඳින ශ්‍රවණාධාර. ඔය විදිහට කොටසක් එනවා කන ඇතුළට යන කොටසකුත් එනවා මේ ශ්‍රවණාධාරයේ. ඒකෝර මේක පේන නිසා පොඩි ගැටලුවක් තියෙනවා ශ්‍රවණාධාර අඳින එකේ තාමත්. දැන් කණ්ණාඩිය දාන්න කිසිම ලැජ්ජාවක් නැහැ. ඕන කෙනෙක් කණ්ණාඩිය දානවා. නමුත් ශ්‍රවණාධාරයක් දාන්න කිව්වහම එච්චරම කැමති නැහැ. ඒ ප්‍රශ්නයත් අපිට ගැටලුවක් තියෙනවා. මේ ඒ වගේම මගේ සමීප රූපයක් පෙන්වන්න පුළුවන් නම් මේ කුඩා ඉතාම කුඩා ශ්‍රවණාධාර තියෙන බවත් මට පෙන්වන්න පුළුවනි. මේ තියෙන්නේ මේ ඉතාම කුඩා ශ්‍රවණාධාර කණ පිටිපස්සේ දාගත්තා. මේවා එච්චර පේන්නේ නැහැ. ඉතාම කුඩා ශ්‍රවණාධාර මේවා මේ බොහොම කුඩායි මේ පිටට පේන්නේ නැති විදිහට. ඒක තව කණ ඇතුළෙම පළඳින ශ්‍රවණාධාරක් තියෙනවා. දැන් මේ කියන්නේ කාටවත් පේන්නේ නැතුව සංගවලා පාවිච්චි කරලා හැකි මේ කණේ ඇතුලේ පොඩි අර බල වගේ එකට අපි පේන්න තියෙන්නේ ඉතාම ගොඩා ශ්‍රවණාධාර. ඒවා හැම පාටට මැච් කරාම ඒක පේන්නේ නැහැ. ඉතින් ඒ හින්දා ශ්‍රවණාධාර
ශ්‍රවණාධාරය පේනවා කියලා ඔබට ගැටලුවක් තියෙනවා නම් නොපෙනෙන ශ්‍රවණාධාරත් හදාගන්න පුළුවන්. පොඩ්ඩක්වත් කරණින් පේන්නේ නැති අර කණ ඇතුලේ නූලකින් වගේ එළියට එන ඉතාම කුඩා ශ්‍රවණාධාර වර්ගයකුත් තියෙනවා. එතකොට උගුර දැන් අපිට ඇහෙන්නේ නැතිකොට වැඩිපුර අපි කෑ ගහනවා. එතකොට උගුර අපහසුතාව ඇති වෙනවා. ඉතින් ඇසීම මඩම් කියන්නේ. ඔව් දැන් අර මම කර්ණ ශංක බද්ධිය ගැන කිව්වා. කර්ණ මේ පොඩක් අපි පෙන්නමු මේ කණ ඇතුළට ඇතුල් කරන කොටසත් සමීප රූපයක් චුට්ටක් කණ ඇතුළට ඇතුල් කරන කොටස පෙන්නුවත් වටිනවා. මේ මේක තමයි මේ අභ්‍යන්තර කණට යන කොටස. මේ කුළුබෙල්ල වගේ එක ඇතුළට යන්නේ මේ කොටස තමයි. මේ රෝල් වෙලා වගේ තියෙන ඒගොල්ලෝ බෙල්ල වගේ එකට යන්න විදිය. දැන් මේක ඇල්ල කන් හමට පේන්නේ ඇතුළේ තියෙන කොටස. මේක එළියට තියෙන කොටස තමයි අපි මේ පෙන්නුවේ. මේ මේ සතාගේ හයි කරලා තිනවා වගේ පෙන්නුවේ එළියට තියෙන කොටස. ඒ වගේම මම තව දෙයක් කියන්න ඕනේ. මේ අපි මේ හොයාගන්න හැටි මේ දැන් වැඩිහිටියන්ගේ ශ්‍රවණාදා ශ්‍රවණාබාධ හොයාගන්න හැටි අපි කිව්වා. ඊට පස්සේ අපි දැන් මේ ශ්‍රවණ ඌනතාවල තියෙන බර්ඩන් එක ගැන කොච්චර දුරට මේ ලෝකෙට මේක බලපානවද කියලා. එතකොට දැන් දැනට 2050 වෙනකොට ඇතරම මේ 900,000,000 ජනතාව මේ ආබාධ වලින් පෙළෙන පීඩා විඳීවි. දැන් 2000 එන්න මේ ජනගහනය වැඩි වෙනකොට මේ ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට අපි දැන් මේකට ලෑසි වෙලා ඉන්න ඕනේ. 2050 වෙනකොට 900,000 ජනතාව ශ්‍රවණාබාධ වලට ගොදුරු වෙන්න පුළුවන්. එතකොට අපි කොහොමද මේ ශ්‍රවණාබාධ වළක්වගන්නේ? ඒක ඉතාම වැදගත් පණිවිඩයක් දෙන්න ඕනේ. ශ්‍රවණාබාධ වළක්ව ගන්න දැන් අනාගත ලෝකේ ගොඩක් තරුණ කට්ටිය බිහිරි වෙන්න පුළුවන්. ඇයි මොකද ඒගොල්ලෝ මේ අර කනේ මේ දැන් ශ්‍රවණයේ තියෙන්නේ ඇතිගෙන ශබ්ද අහන්නනේ. දැන් හැමෝම කරන්නේ කෑල්ලක් කරන් කම්බලේ ළඟට වෙනකන් ගහලා ශබ්ද අහනවා. එතකොට මොකද වෙන්නේ මේ ශබ්ද තරංග වලින් කනට හානි වෙන්න පුළුවන්. තරුණ ජනතාව මිලියන් ගාණක් අනාගත ලෝකේ බිහිරි වෙනවා මේ යම්ගම දුරකථන භාවිතය නිසා. එතකොට ඒක නිසා අපේ කන ශබ්දවලින් ආරක්ෂා කරගන්න ඕනේ. කනේ වේදනාවක් කනේ ආසාදනයක් තියෙනවා නම් අපි ඉක්මනින් ප්‍රතිකාර ගන්න ඕනේ. මොකද වේදනාවක් ආසාදනයක් තියෙනවා නම් මැද කන අභ්‍යන්තර කන දෙකම මේකට ගොදුරු වෙලා ශ්‍රවණ ස්නායු විනාශ වෙලා යන්න පුළුවන්. ඒ වගේම වෙනත් රෝගාබාධ භාවිත කරන බෙහෙත් වලින් ඔබේ කනට හානි පැමිණෙන්න පුළුවන්. ඒ කියන්නේ සමහර ලෙඩවලින් කර්ණ ශංකයේ තියෙන කර්ණ ස්නායු විනාශ කරනවා. ඒක දැන් වෛද්‍යවරු මේ ගැන දන්නවා. නමුත් දැන් අපි හිතමු යම් විදිහකින් ඔබට ඇහෙන්නේ එක කණයි කියලා. ඒතර එක කණක් ඇහෙන්නේ කියන අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙක් ළඟට ගියාම කියන්න ඕනේ ડોක්ටර් මට ඇහෙන්නේ එක කණයි. ඒ හින්දා බේත් දෙනකොට චුට පරිස්සමෙන්. එක කණක් ඇහෙන කෙනෙක් කොහොමද පරිස්සම් වෙන්නේ කියලා කියන්න ඕනේ. එක කණක් ඇහෙනකොට පාර පයින්නකොට වාහනයකෙම හැප්පෙන්න පුළුවන්. ඒක නිසා හොඳට තමන්ගේ ඇහැ විශ්වාස කරලා පාර බලන්න ඕනේ. ඒ වගේම කන සුද්ධ කරන්න දියේ වතුරට පැනලා කිමි දිලා නාන එක ඒ වගේ දේවල් වලින් කොහෙත්ම හොඳ නැහැ. කනක් ආසාදනයක් හැදුනොත් කනේ වේදනාවක් හැදුනොත් කනේ මොනවාම් ප්‍රශ්නයක් හැදුනොත් එක කනක් ඇහෙන පුද්ගලයා සාමාන්‍ය වෛද්‍යවරයෙක් ළඟටවත් යන්න හොඳ නැහැ. එයා යන්න ඕනේ උගුර කණ්ණාසේ ශල්‍ය වෛද්‍යවරයෙකුට පමණයි. මොකද මේ තියෙන කන නැති වුණොත් එයා සදහට බීරි වෙනවා. ඉතින් ඒ වගේම අපි පාසල් ළමයින්ට පාසල් ගුරුතුමාට ලිපියක් දෙනවා. මොකද දැන් එක කණක් ඇහෙන්නේ නැති ළමයට සෑහෙන අපහසුතාවයක් තියෙනවා. ඒ ළමයාගේ අධ්‍යාපන කටයුතු කරගන්න පන්තියේ පිටිපස පෙළිය හිටියොත් ඇහෙන්නේ නැතුව යන්න පුළුවන්. ඉතින් මම හැම විටම සැලකිලිමත් වෙනවා ළමයාට ලියුමක් දෙන්න පන්ති භාර ගුරුතුමියට. මේ දරුවාගේ එක කණක් ඇහෙන්නේ නැහැ. ඒක නිසා මෙයාම ඉදිරි පෙළ අපිට ඇහෙන්නේ නැති කන දකුණු පැත්ත කියලා දකුණු පැත්ත කන බිත්තියට තියෙන විදිහට වාඩි කරන්න. ඒක කවුරුවත් එයාට දකුණු පැත්තෙන් කතා කරන්නේ නැහැ. ගුරුතුමිය කියන ශබ්ද ඔක්කොම මම පැත්තෙන් ඇහෙනවා එයාට. එතකොට දකුණු පෙළ ඉදිරි කෙළවරේ වාඩි කරන්න වැඩි අවධානයක් යොමු කර ගෙන්වීම කටයුතු කරන්න කියලා පන්තික වාර ගුරුතුමියෙන් ආදරයෙන් ඉල්ලා සිටිමි කියලා ලියුමක් ලියලා අරිනවා. එතකොට ඒ අමලාට කියනවා මේ ලියුම අවුරුද්දෙන් අවුරුද්දට පන්ති භාර ගුරුතුමාට දෙන්න ලැමිනේට් කරලා තියාගන්න කියලා. එතකොට දැන් එක කණක් නැසෙන පුද්ගලයෙකුට ගොඩක් රැකියාවල් කරන්න පුළුවන්. සමහර රැකියාවල් වලට බාධා තියෙනවා. නමුත් ඒක නිසා එයා රැකියාව තෝරගන්න කොටත් ඒකට සුදුසු රැකියාවක් තෝරගන්න වෙනවා. මේ එක කණක් විතරක් ඇහෙන්නේ නැති පුද්ගලයෙකුට දැන් අපි ශ්‍රවණාබාධ වළක්වන්න ප්‍රධානම දේ තමයි ශබ්දයෙන් ආරක්ෂා වීම. يعني අපිට ගාමන්ට් එක වැඩ කරනවා නොයිස් හොඳටම ශබ්ද තියෙන තැනක වැඩ කරනවා කියලා හැමෝම කන් ආවරණ පළඳින්න ඕනේ.
කං ආවරණ කියන්නේ කෝප්ප දෙකක් වගේ තියෙන කං ආවරණ වඩාත් සුදුසුයි. ඉයර් ප්ලග් පාවිච්චි කරන්නත් පුළුවන්. ඒවෙන් ලොකුම ආරක්ෂාවක් ලැබෙන්නේ. අපේ රටේ තියෙන්නේ මේ කං ආවරණ දුන්නට අපේ මිනිස්සු වඳින්නේ නැහැ. මොකද අද ඉඳලා හෙට බිහිරි වෙනව නෙමෙයිනේ. ඕක කොහේරි විසිකලා දානවා. ඊට පස්සේ කං ආවරණ ගැන කිසිම සැලකිල්ලක් නැහැ. ඉතින් මම ආදරෙන් ඉල්ලීමක් කරනවා ඔබේ කර්මාන්ත ශාලාවේ අධික ශබ්දයක් තියෙනවා නම් කං ආවරණ ලබා දීලා තියෙනවා නම් ඒවා පිළි ඒව අනිවාර්යයෙන්ම පළඳින්න එකින් ඔබේ ශ්‍රවණය ආරක්ෂා කරගන්න පුළුවන්. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ අපි දැන් රජෙන් ගන්න ඕනේ ක්‍රියාමාර්ග මොනවද? ඒ කියන්නේ දැන් අපි කිව්වා මේ ප්‍රමාණය මිලියන 900කට දක්වයි කියලා යනවා. එතකොට මේ රජේ පැත්තෙන් ඒ කියන්නේ බලධාරීන් විසින් කළ යුතු දේ මොනවද කියන එක කියන්න ඕනේ. එතකොට දැන් ශ්‍රවණය වෙනුවෙන් අපි මුදලක් වෙන් කරන්න ඕනේ. ශ්‍රවණ පරීක්ෂණ කරන්න, ශ්‍රවණාධාර පුළුවන් නම් නොමිලේ ලබා දෙන්න, කර්ණ ශංකබද්ධය අවශ්‍ය දරුවන්ට ලබා දෙන්න, ඒ වගේම භාෂා හා කතර චිකිත්සකවරුන්ගේ සහාය ලබා දෙන්න. මේ විදිහට ඒ වෘත්තිකයන්ගේ පඩිනඩිග වීමට පවා රජයේ සූදානම් වෙන්න ඕනේ. වැඩි වැඩියෙන් වෘත්තිකයන් පුහුණු කරන්න ඕනේ, වැඩි වැඩියෙන් වෘත්තිකයන් බදවා ගන්න ඕනේ. ඒ වගේම එයාගේ සේවය මේ කන් නැසෙන දරුවන්ට ලබා දෙන්න ඕනේ. ඒ වගේම ශබ්ද දූෂණය වැළැක්වීමට දැඩි පියවර ගන්න ඕනේ. ඒ කියන්නේ මේ හෝන් ගහගෙන යන එක අපි දන්නවා. හෝන් ගහගෙන යන එක අර මොකද්ද අර බස් එකක තියෙන හෝන් එක ගලවලා අලුත් හෝන් එකක් හයි කරනවානේ. අලි එලවන්න වගේ හෝන් එකක් හයි කරනවානේ. ඉතින් ඒ හෝන් වලින් එහෙම ලොකු හානියක් සිද්ධ වෙනවා. ඒ වගේ ඉතින් ඒක නිසා අපි ශබ්ද දූෂණය වළක්වා ගන්න දැඩි පියවර ගන්න ඕනේ රජයක් විදිහට. ඔව්. සමහර වෙලාවට තාවකාලිකව කන් අගුළු වැටෙනවා. ගුවන් යානාවලදී පීඩන තත්ත්වයන් ඒ වගේ සමහර වෙලාවට ඒ උගුරත් කටත් සම්බන්ධයි මම හිතන්නේ. ඒ අගුළු වැටීමක් සිද්ධ වෙනවා නේද ජමලි මහත්මිය? ඔව්. දැන් අපිට ඇහෙනව අඩු වුණාම අපි හයියෙන් කතා කරනවා. මොකද අපි හැමතිස්සෙම කතාව අපේ ඇහෙන මට්ටමේ සීමාවෙදී නවත්තනවා. ඒකයි අපිට ගොඩක් වෙලාවට ඇහෙන්නේ නැති අයගේ එන දෙන ඕ කියලා අගට අදිනවා. ඇහෙනවා අඩුණා. ඉතින් අපි මේ හැමතැනම මෙහෙම නවත්තන්නේ අපිට අපිව ඇහෙන නිසා. ඒතර උගුර වැඩිපුර තුවාල වීමක් ඇති වෙනවා අපිට ඇහෙන්නේ නැතුව මේ වගේ ප්‍රතිකර්ම වලට යොමු නොවි කාලය ගත කිරීම තුළ වැඩි කෑ ගැහීමක් තුළ ඒකත් එක්ක උගුරේ තුවාල ඇති වෙලා ඒ සඳහාත් ආපහු තව ප්‍රතිකර්ම මාලාවකට යොමු වෙන්න වෙනවා. හොඳයි. අපේ මාතෘකාව සවන් දීම වැඩසටහන අවසන් කිරීම භාර වෙන්නේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහානාම වික්‍රමසිංහයන්ට. ඊට පෙර මා ස්තුති කරගෙන මෙන්නම් ප්‍රවීණ මාධ්‍යවේදී, සාහිත්‍යවේදී, නාට්‍යවේදී කරුණාරත් අමරසිංහ සූරීන්ට අපේ ගෞරව ස්තුතිය පුද කරන්නට කැමතියි. කොළඹ ජාතික රෝහලේ උගුර කරණාසය පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්ද්‍රා ජයසූරිය මහත්මියට, ඒ වගේම කොළඹ ජාතික රෝහලේ ප්‍රධාන වාක් චිකිත්සක ජයමලි ජයසිංහ මහත්මියට අපේ ගෞරව ස්තුතිය පුද කරනවා. සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහානාම වික්‍රමසිංහ මහත්මයාට, ඒ වගේම සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්ය මලිත් අනුරාධ මහත්මයාට අපේ ගෞරව ස්තුතිය පුද කරමින් ඔබට බාර දෙනවා මේ වැඩසටහන අමාරු කරන්න. මේ සමහරක් සංගීත කණ්ඩායම්වලත් කියන්නේනවා මේ මේ ළඟදී වෙඩින්න එකට ගිය වෙලාවේ මට වුණා දෙපැත්තෙන් අර ඇබ දෙකක් ගහගන්න. පස්සේ මගේ යාළුවෙකුත් මගේ උපදෙස දුන්නා. එයා මගෙන් අහුව මොකද්ද මේ සංගීත කණ්ඩායමේ නම කියලා. මම කිව්වා හැකිනම් කතා කරනු. ඒකේ නම එහෙම තමයි. හැකිනම් කතා කරනු. ඔව්. ඒ කියන්නේ මේ නෑදෑයෝ හම්බෙලා අලු මිත්‍රකම් පවත්වන වෙලාවට පුළුවන් නම් කතා කරපන් කියලා ගහන. ඒකෙන් වෙනවා හැකිනම් කතා කරනු සංගීත කණ්ඩායම එන්න එන්න සීග්‍රෙන් වැඩි වෙගෙන යනවා. ඒක නිසා අපි මං හිතන්නේ දැන් කාලයත් අවසානයගෙන ඉන්නේ. මම සාමාන්‍යයෙන් මේ ශ්‍රවණයට ගෝචර වෙන ගීතයක් සල් වැදි සැලෙන හද නංවන දුක්ගී ඔබට ඇහෙනවද චන්දන මල් අතුරා ඇති අහනට කන්ද කපා පායන් රන් තුන් සඳ නින්දද හිසර වැදී සැලෙන හද
නං වෙන දුක් ගී ඔබට ඇහෙනවද චන්දන මල් හතුරා ඇති අහනට කන්ද කපා පායන්දන් පුන්සඳ තුරඟ කුපිට නැගේ නිල වලාකුල් ගුවන් ගැබින් ඔබ ඇදෙන වෙලේ තුරඟ කුපිට නැගේ නිල වලාකුල් ගුවන් ගැබින් ඔබ ඇදෙන වෙලේ තිබිදෙන දැසින් බලාහිදිමි මම පිබිදෙන දැසින් බලාහිදිමි මම කුසුම් සිනාකැන් අද පුරවා මින්දදහිසර වැදි සැලින අද නංවන දුක්ගී ඔබට ඇහෙනවද චන්දන මල් අතුරා ඇති අහනට කන්ද කපා පායන් රන් කුන් සඳ මිත්තුවක් කල් මුව මඩල වසාසිට අන්ධකාර සලු පටින් මුදා මිත්තුවක් කල් මුව මඩල වසාසිට අන්ධකාර සලු පටින් මුදා මෙත් මිනි පහනින් පහන් කරනු මෙන් මෙත් මිනි පහනින් පහන් කරනු මෙන් අනාගතේ මං පෙත පාදා මින්දද හිසර වැදි සැලෙන අද නංවන දුක්ගී ඔබට ඇහෙනවද චන්දන මල් අතුරා ඇති අහනට කන්ද කපා පායන් රන් පුන් සඳ මින්දද හිසර